හොඳයි, කවුරුත් සාදුකාරයක් පවත්වන්න. නමස්කාරය කියන්න පන්සිල් සමාදන් වෙන්න හැමදෙනා. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි, තතියං පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියං පි ධම්මං සරණං ගච්ඡාමි, තතියං පි සංඝං සරණං ගච්ඡාමි, තිසරණ ගමනං සම්පූර්ණං, පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. අපි කවුරුත් මේ අවස්ථාවේදී බොහොම සදහැසිතින් සකසා ගන්නට යෙදුණු, තැන්පත් කර ගන්නට යෙදුණු ඒ උතුම් බුද්ධ පූජාවන් අපි එකට ගාථා කියමින් පූජා කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නිවේදයාමි සම්බුද්ධං වේතරාගං මහාමුනිං, නිමන්තයාමි සුගතං ලෝකජෙට්ඨං නරසභං, ඝනසාරම්පදිත්තේන දීපේන තමදංසිනා, තිලෝකදීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං, සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්ධිනා, සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගතං, වන්න ගන්ධ ගුණෝපේතං හේතං කුසුමසංදසින් පූජයාමි මුනින් දස්ස සිරිපාද සරෝරුවේ, පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මෙතේන ලබාමි මුක්ඛං, උබ්භං මිලායාත
යථායිදම්මේ කායෝ තථායාති විනාශ භාවං ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකම්බු අනුත්තරෝ කුලිස ධම්ම සාරති සද්ධා දේව භගවාති සක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතම්මෝ විඤ්ඤෝති සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුද්ගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනෙයෝ පාහුනෙයෝ දක්ඛිනෙයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති වන්දාමි චේතිරං සම්බං සද්වතානේ සුපටිච්චිරං සාරීරික ධාතු මහා බෝධිං බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ සින්නෝව සබ්බාවිනිජයන්නකා පත්තෝ සම්බන්‍යුතං සත්තාවං දේතං බෝධිපාදපං ඉමේ ඒතේ මහා බෝධි ලෝකනාථේන පූජිතා අහං කිතේ නමස්සාමි බෝධිරාජා නමස්තුතේ කායේන වාචා චිත්තේන පමාදේන මයාගතං අච්චයං කමමේ බන්තේ භූරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයාගතං අච්චයං කමමේ ධම්ම සම්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයාගතං අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර සාධිකින් සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනි
හැම දිනාම ඉතාම ශ්‍රද්ධාවෙන් උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වෙන මොහොතක්. පින්තුනි, අපිට මේ මනුස්ස ජීවිතයේ කියන එක ඉතාම දුර්ලභව ලැබුණ දෙයක්. මනුස්ස ආත්ම භාවයක් ලබනවා කියන එක අපිට ලබන්නට පුළුවන්කම තියෙන්නේ ඉතාම කලාතුරකින්. අපි සාමාන්‍යයෙන් කියන්නේ කන කැස් බෑවා විය සිදුරින් අහස බලනවා වගේ කියලා මනුස්ස ජීවිතේ ලබා ගැනීම කියන එක. ඒ තරම් දුර්ලභ දෙයක් තමයි මනුස්ස ජීවිතයක් ලබනවා කියන එක. මනුස්සයින් හැටියට උත්පත්තිය ගත්ත අපිට කුසල ධර්මයන් පුරන්නට අවස්ථාව තියෙනකොට අපිට හිතෙන්නට පුළුවන් මනුස්සයෙක් වෙන එක එච්චර අමාරු දෙයක් නෙවෙයි කියලා. නමුත් මනුස්සයෙක් වෙනවා කියන එක ඉතාම අපහසු දෙයක්. හේතුව කුසල ධර්මයක් අපි ජීවිතේට සිද්ධ කරන්නට අද අපිට පුළුවන් වුණාට යම් විදිහකින් තිරිසංගතාදී ආත්ම භාවයකටපත් වුණොත් ඒ සත්වේකට කුසල සිතක් උපදිනවා කියන එක කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ ලේසියෙන්. ඒ වගේම සාමාන්‍ය ස්වභාවයෙන්නේ අපායක දුක් විඳත් අවශේෂ කර්ම විපාක විඳින්නට තිරිසංගත ආත්ම භාවයක උපදින එක. එයාට ආචින්න කම්ම ආසන්න කම්ම ආදි වශයෙන් පුරුදු වෙන ආසන්න කර්ම බවට පත් වෙන්නේ කුසල් නෙමෙයි අකුසල්. ආපහු අකුසල් රැස් කරගෙන ආයෙත් කොහෙටද යන්නේ? ආයෙත් දුගටියට. ආයෙත් ගිහිල්ලා අවශේෂ විපාක හැටියට ආයෙත් කොහෙන් හරි කර කියලා තිරිසං ආත්ම භාවයක් වගේ දෙයක් ලැබෙනවා. ආයෙත් අකුසල් සිද්ධ කරගෙන ආයෙත් අපායයි. ඕමම කාලයක් ගිහිල්ලා යන්තම් සමහර විට මිනිස්සෙක් වෙලා බලනකොට එක්ක බුද්ධෝත්පාද කාලයක්, එහෙම නැත්නම් මිත්‍යා දෘෂ්ටි ආත්ම භාවයක හේතුත්පත් කියලා බිලා. සමහර වෙලාවට එදා වේල හොයාගන්නට නැති බොහොම අසරණ දුගී තැනක ප්‍රතිසන්දි අරගෙන. එතකොට තව දුරටත් එයා ඒ වගේ තැනක ඉඳලා අකුසල් රැස් කරගන්නවා. ඒව සුගතියට යන්න හේතු වෙන ඒව නෙමෙයි, ආයෙ දුගතියට යනවා. ඔන්න ඔය විදිහට මහා දුක්ඛිත තත්වයක ඉඳලා මනුස්ස ජීවිතයක් ලබනවා කියන එක මේ අපි ලබලා තියෙන අවස්ථාව එතරම් ලේසියෙන් පහසුවෙන් ලබන්නට පුළුවන් අවස්ථාවක් නෙමෙයි. ඒ දුර්ලභ මනුස්ස ජීවිතය අපි ලබා ගත්තා. ඒකත් නිකම්ම නෙමෙයි. අපිට ලැබුණා බුද්ධෝත්පාද කාලයක මේ මනුස්ස ජීවිතේ. එච්චරකුත් නෙමෙයි. සද්ධර්මය අහන්නට තියෙන වටපිටාවක්, සද්ධර්මය අහන්නට පුළුවන්කමක් අපිට ලැබුණා. ඒ වගේම සද්ධර්මයේ කෙරෙහි කම්යමා අහන්නට පුළුවන්කමක් අපිට ලැබිලා තියෙනවා. ඉනතුනේ මේ හැම දෙයකටම උබ්බේචකත පුඤ්ඤතාවේ පෙර කල පින් ඇති බව තිබුණොත් තමයි අපිට පුළුවන්කම තියෙන්නේ. එහෙනම් අපිට මේ සියලුම දේ අද සම්පූර්ණ වෙලා තියෙන අවස්ථාවක් තමයි මේ මනුස්ස ජීවිතය කියලා අපි කියන්නේ. පින්තුණේ එක කෙනෙකුට ලේසියෙන් ලබන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක ඉතාම දුර්ලභ දෙයක්. ඒ දුර්ලභ දෙය අපි කාටත් අද ලැබිලා තියෙනවා. දුර්ලභ කාරණාවන්ගෙන් කෙනෙකුට ලබන දේ තුළ පැවිද්ද හැරුණකොට ලබන්න තියෙන අනිත් හැමදේම ලැබිලා තියෙනවා. එහෙනම් මේ පින්තුන්ට අප්‍රමාදී වීම කියන එක මොන තරම් කරන්නට අවශ්‍ය දෙයක්ද? ලෝකේ අපි ඕන තරම් දේවල් ගොඩනගලා ඇති, ඕන තරම් සැප සම්පත් ඉඳලා ඇති. අපි අනන්ත සසරේ නොගිය තැනක් නැති තරම් බ්‍රහ්ම ලෝකවල, දිව්‍ය ලෝකවල, මනුස්ස ලෝකවල නොලබපු සැපක් නැති තරම්. හැබැයි අපි තාම ඒ මට්ටමේ සැප විඳත් නොවින්ද දුකකුත් නැති තරම්. අසෘතවත් පුතඥයට එහෙම නැතිනම් ලෝකේ කෙනෙකුට සතර අපාය කියන එක තමන්ගේ ගෙදර වගේ කියලානේ කිව්වේ. අපි කොහෙ ගියත් ඉක්මනින්ම යන්න බලාපොරොත්තු වෙන්නේ කොහෙටද? තමන්ගේ ගෙදරට. ඇයි එතෙන්ට ගිහිල්ලා තමයි ටිකක් නිවිසන සිල්ලි ඉන්න බලාපොරොත්තු වෙන්නේ? ඒ වගේ අසෘතවක් පුතඥයන්ට සතර අපාය කියන එක තමන්ගේ ගෙදර වගේ කියලා කිව්වේ. ඉක්මනටම යන්න එතෙන්ට තමයි. අපි ගොඩක් පිං කරනවා කියලා හිතෙන්න පුළුවන්. හැබැයි අපේ ජීවිතේ දිහාට හැරිලා බැලුවොත්
ඔගොල්ලොන්ට දවසේ වැඩි කාලයක් ඇති වෙන්නේ කුසල් සිතුවිලිද අකුසල් සිතුවිලිද කියලා අපි දෙකට බෙදුවොත් සිතුවිලි අපිට මොන විදිහේ සිතුවිලිද වැඩිපුර එන්නේ? අකුසල් සිතුවිලි. අපි සත්තු මරන්න හොරකම් කරන්න මහා දේවල් හිතන්නේ නැති වෙයි. හැබැයි අපේ ප්‍රශ්න ගැටලු මේ හැම දෙයක් ගැනම අපි කල්පනා කරනවා කියන ඒවා අලෝභ ද්වේෂ සමෝහ නෙමේ. ඒවා ලෝභ ද්වේෂ මෝහ. එහෙනම් මේ දේවල් වලින් අපිට එන්න පුළුවන්කම තියෙන්නේ ප්‍රතිවිපාක යහපත් ප්‍රතිවිපාක දෙමේ. එහෙනම් දවසේ වැඩි කාලයක් අපි ගත කරන්නේ ඒ සිතුවිලි වල නම් එහෙනම් අපිට තීරණයක් ගන්න පුළුවන්කම තියෙනවා. අපේ ප්‍රතිසන්දියත් ඒ තරම් හොඳ වෙන්නේ නැති වෙයි කියලා. ඒක තමයි යථාර්ථය. අපි නොහිතුවත් අපි කතා නොකළත් අපි දන්නවා පොඩි පින්කමක් කළා දිව්‍ය ලෝකෙ ගියපු අවස්ථාව පොඩි පිනක් කරලා, ඒ කියන්නේ සාමාන්‍ය ලෝක විදියට කතා කරනවා නම් එක වතාවක් බුදුන් වැඳලා එක පැම් භාජනයක් පූජා කරලා දිව්‍ය ලෝකෙ ගියපු අවස්ථාව ධර්මයේ සඳහන් වෙලා තියෙනවා. හැබැයි පින්නතුනේ අපිට ඒ අවස්ථාව ගැන කතා කළාට ඒ කුසලය එයා මොනතරම් කාලයක් හිතේ වඩන්නේ නැද්ද, දියුණු කරන්නේ නැද්ද? ඒ කියන්නේ දැන් කුසලය කියන එක කළාට පස්සේ යාට පුළුවන් ඒක දියුණු කරන්න, හිතෙන් නැවත නැවත වඩන්න පුළුවන්. ඒ කියන්නේ යා මානසිකාරයේ පවත්තල මොනතරම් සතුටින් ඒක අනුස්මරණය කරමින් හිතේ නැවත නැවත දියුණු කරන්න ඇද. ඒ කරපු නිසා තමයි යාට ඒසා මහා ප්‍රතිවිපාකයක් ගෙනල්ල දුන්නේ. නැත්නම් ඒක නිකන් හිතල එතනින් අතුරුදහන් වුණා නම් අමතක වෙලා ගියා නම් ඒකේ තරම් ප්‍රතිවිපාක ලබා දෙන දෙයක් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා අපේ ජීවිතයත් අපි කුසල පූර්ණ ජීවිතයක් බවට පත් කරගන්න අවශ්‍ය වෙනවා. අපේ ජීවිතේ ඇති වෙන සිතුවිලි අපි බැලුවොත් ගදා විතක්ක සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ දැක්කන විතක්ක සංතාන සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ ඒ ළඟම තියෙන අනිත් සූත්‍රයේ මේ වගේ සූත්‍ර වලට අනුව අපි අරමුණු දෙකට බෙදලා කුසල් අකුසල් විදිහට දෙකට බෙදලා අපිට පුළුවන් නම් අකුසල් අරමුණු ඉවත් කරලා කුසල අරමුණු ටික අරගෙන ඉස්සරහට දාලා වැඩිපුර දියුණු කරන්න, අන්න එතකොට අපේ හිත අපිට ටිකක් දියුණු කරන්න පුළුවන්කම ලැබෙනවා. මම මේ කතා කරන්නේ මහා ගැඹුරු ධර්ම කාරණාවකට කලින්. ඊට මෙහා අපේ හිත කොහොමද යම් මට්ටමකට හරි සංසිඳීමක් ඇති කරගන්නේ කියලා. මොකද බුද්ධ ශාසනයක් ලැබුණ අද දවසේදී ඒ වගේ මට්ටමකින්වත් අපි පටන් ගත්තේ නැත්නම් අපි කරගන්නේ මහා අපරාධයක්. හරියට සත්‍රුවන් මාලිගාවකට ගිහිල්ලා අඟුරු කෑලි ටිකක් හොයනවා වගේ දෙයක්නේ. මෙච්චර වටින බුද්ධෝත්පාද කාලයක ධර්මයක් ලැබිලා අපි ඕන කාලයක ලෝකේ සුලභ දේවල්ම හොයනවා නම් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ දේවල් පස්සෙම අපි ජීවත් වෙනවා නම් අපි එක සත්‍රුවන් මාලිගාවකට ගිහිල්ලා අඟුරු කෑලි හොයනවා වගේ දෙයක්. ඒ නිසා මේ ලැබුණු වෙලාවෙදී අපි හොයන්නට ඕන වෙනත් දෙයක්. ඒ නිසා අපේ හිත පිළිබඳව අපි හොඳ අවධානයක් යොමු කරනවා නම් අපිට ලොකු ධර්මයේ තුල රැකවරණයක් ප්‍රගමනයක් ලැබෙයි. ඒ නිසා ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී, ධර්මයේහි හැසිරෙන්න ධර්මයේ විසින්ම රකින්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ධර්මයේහි හැසිරෙන්න ධර්මයේ විසින්ම රකින්නවා කියලා කිව්වේ ඒ කෙනා ලෙඩ වෙන්නේ නැහැ, ඒ කෙනා මරණයටපත් වෙන්නේ නැහැ, ඒ කෙනාට රෝග හැදෙන්නේ නැහැ කියන එක නෙමෙයි. ඒ දේවල් ඕන තරම් වෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ලෙඩ වෙන කය අනුව එයා ලෙඩ වෙන හිතක් හදාගන්න එක දුකක් බවට පත් වෙන්නේ නැහැ යාට. දුක එන සිද්ධි අනුව ලෝකයා දුක් විඳින තැන එයා දුක් විඳින්නේ නැහැ. එයා ඒ දුකෙන් ධර්මයේ විසින් යාව රැකලා තියෙනවා. ඒකේ ලොකු අර්ථයක් තියෙනවා. අපි නිකන් බලාපොරොත්තු වෙන්නේ ධර්මයේ හැසිරෙනකොට ධර්මය ඇවිල්ලා අපිව රකී වගේනේ. එහෙම උපත්‍රව වලින් අපිට ඇවිල්ලා කෙනෙක් ගහන්න આવොත් ගහන දෙයක් රකින්නවා කියන එකෙන් නෙමෙයි මේ කතා කරන්නේ. ඒකත් වෙන්න පුළුවන්කමක් තියෙනවා. නමුත් මේ කතා කරන්නේ හිත රකින්න පුළුවන්කම තියෙන අපිට ධර්මයෙන්. මොකද රැකගත යුතුම තැන තමයි හිත කියන එක. සමහර වෙලාවට අපි වැරදියට සමහර දේවල් අර්ථකථනය කරගන්නවානේ. අපි කියන්නේ ආරෝග්‍ය පරමාලාභය කියලා. නිරෝගී බව තමයි තියෙන පරම ලාභය කියලා අපි කියනවා. සමහර වෙලාවට අපි දකිනවා ස්පිරිතාල වලත් ගහලා තියෙනවා ආරෝග්‍ය පරමාලාභා කියලා. ආරෝග්‍ය පරමාලාභා කියලා කියන්නේ මාගද්දී සූත්‍රයේදී මාගද්දී කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආරෝග්‍ය පරමාලාභා කියලා. මේක දේශනා කරනකොට මාගන්දිය බොහොම සතුටු වෙලා එයා කියනවා මනවින් සුභාෂිතයක් කිව්වා බුදුරජාණන් වහන්සේ කියලා. ඊට පස්සේ අහනවා ඇයි ඔබ මේකට සුභාෂිතයක් කියන්නේ?
ස්වාමීනි, අපේ වේදයේ තියෙන ආරෝග්‍ය පරමාලාභයක් කියලා, නිරෝගී බව තමයි පරම ලාභය කියලා අපේ වේදයේ දැක් වෙනවා. ඒ නිසායි මම මේකට සුභාෂිතයක් කිව්වේ. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා, මාගන්දී ඔබ මොකද හිතන්නේ නිරෝගී බව කිව්වහම ඔබ මොකට මොකක් ගැනද මේ කියන්නේ කියලා. ඒ වෙලාවේදී මාගන්දී තමන්ගේ අතපය හොඳට පිරිමදිනවා. අතපය අතගාන ගමන් කියනවා, ස්වාමීනි මේ තමයි තියෙන නිරෝගී බව, මේ මම හොඳ නිරෝගීව ඉන්නවා කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ නිග්‍රහ කළා, කියනවා මේ ආරෝග්‍ය බව නෙමෙයි කියන්නේ, මේ වචනේ මේ සුභාෂිතයේ කියන්නේ මේ කයේ තියෙන නිරෝගී බව නෙමෙයි. යම් කිසි කෙනෙක් මේ ලෝකේ මේ මහා ලෙඩ දුක්ගෙන කය දිහා බලලා සුළු මොහොතකට හරි නිරෝගී බවක් පිළින කරනවා නම්, නිරෝගී බවක් පෙන්නනවා නම්, ඒක මහම මෝඩකමක් කියලා. එහෙනම් මේ නිරෝගී බව කියන එක මහම ලාභය කියලා කතා කරන්නේ කොහේ නිරෝගී බවද? ලෙඩ වෙන කය අනුව ගිහිල්ලා ලෙඩ වෙන මනසක් තියෙනවා නම් ඒක නිරෝගී බව වෙන්නේ නැහැ. හැබැයි කය ලෙඩ වුණත් මනස ලෙඩ නොවන තැනට තියාගන්න පුළුවන් නම් අන්න ඒක තමයි ආරෝග්‍ය භාවය ගැන කතා කළේ. ඒ කියන්නේ මනසේ ඇති නිරෝගීමත් භාවය සකස් කරගන්න ආකාරය පිළිබඳව බුදුරජාණන් වහන්සේ එතනදී මාගන්දීට දේශනා කරනවා, පැහැදිලි කරනවා. පින්තුනි, අපිට මේ වගේ සම්පූර්ණ පුංචි දේවල් අපි වැරදි විදිහට භාවිතා කරනවා. එතකොට අපිට ජීවිතයේ අපි යථාර්ථයක් හොයාගෙන යනකොට අපිට අවශ්‍ය වෙන ප්‍රධානම තැනක් සකස් කරගන්න, මොකද ඒ සකස් කරගන්නට අවශ්‍ය වෙන ප්‍රධානම තැන තමන්ගේ හිත සකස් කර ගැනීම. ඒ නිසා අපි සාහිත්‍ය කියන්නේ තනුවානම් තම සිත තනුවාමයි කියලා. බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේදී අපිට දේශනා කරනවා, නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං ඒවං රක්ඛිතං මහතෝ අත්ථාය සංවත්තති. යත ඉදම් භික්කවේ චිත්තං චිත්තම් භික්කවේ රක්ඛිතං මහතෝ අත්ථාය සංවත්තති. මහණෙනි, මම වෙන කිසිම දෙයක් දකින්නේ මේ ලෝකේ එක දෙයක් රැක්කොත් මහා අර්ථයක් සිද්ධ කරනවා, මහාම කරන්නට අවශ්‍ය ලොකුම යහපත සිද්ධ කරනවා. මොකද්ද? මහණෙනි, මේ හිත රැක්කොත් කෙනෙක් එයාට මේ ලෝකේ සිද්ධ කරන්නට තියෙන මහාම අර්ථය සිද්ධ කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනිසා අපිට කළ යුතු දේ බවට පත් වෙලා තියෙන්නේ අපේ හිත රැක ගැනීම කියන කාරණේ. මනස සංවර කර ගැනීම, හිතේ ඇති රැකවරණයේ සැලසීම. අපි ගොඩක් වෙලාවට කයට බෙහෙත් දුන්නට අපි බෙහෙත් දෙන්න බලාපොරොත්තු නොවන තැනක් තමයි අපේ හිතට. රෝග නිදාන ඕන තරම් හිතේ. හැබැයි අපි ඒ රෝග නිදාන ගොඩාක් තියෙන හිතට අපි බෙහෙත් දෙන්න උත්සාහවත් වෙන්නේ නැහැ ලේසියකට. කයේ පුංචි ලෙඩක් තියෙනවා කිව්වොත් අපි උත්සාහවත් වෙනවා. හැබැයි බෙහෙත් දිය යුතුම තැන තමයි හිතේ තියෙන රෝග නිදානය. ඇයි? කය කියන එක මේ අවුරුදු 50-60 විතරනේ අපිට තියෙන්නේ. එතනින් එහාට ඒ කියන්නේ නැහැ. හැබැයි හිතේ තියෙන රෝග නිදානය ඒක අවුරුදු 50කින් 60කින් අතර වෙන්නේ නෑ. ඒ ඇති කරගන්න රෝගයේ සමහර විට කල්ප ගාණක් ගිහිල්ලත් විපාක දෙන්න පුළුවන්කම තියෙනවා. ඒක හරිම භයානකයි. ඒ නිසා හොඳ කරගන්න අවශ්‍ය අපි මනසේ තියෙන රෝග නිදානය. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ, සත්‍යාවිය ඕමට්ටෝ ඩයිහමානෝව මත්තකේ සක්කාය දිට්ටි පහනාය සතෝ බික්කු පරිබ්බජේ. හරියට හිස ගිනිගත්ත කෙනෙක්, ඔළුව ගිනිගත්ත කෙනෙක්. අපි වැඩක් කරනකොට ඔළුව ගිනිගත්තොත් එහෙම අපි මොකද කරන්නේ? අපි මොනතරම් වේගෙන් ඒක ගින්න නිවලා දානවද? හිතන්නවත් බැරි තරම් වේගෙන් අතපය අරගෙන කෑ ගහලා ගින්න නිවනවා. ඒ වගේම සැතින් පහරක් වැදුනොත්, පීපාරක් වගේ වැදුනොත් එහෙම අපි මොනතරම් වේගෙන් ඒකට ප්‍රතික්‍රියා දක්වලා ඒක වළක්ව ගන්නට, නැතිනම් ඒක හොඳ කරන්නට අපි උත්සාහවත් වෙයිද? අන්න ඒ වගේ මේ ශාසනයේ නොනැති කෙනා සිහියෙන් උත්සාහවත් වෙනවා. මොකටද? සක්කාය දිට්ඨිය දුරු කරගන්න. ඒ කියන්නේ සෝතාපට්ටි ඵලය පිහිටන්නට එයා උපරිම උත්සාහවත් වෙනවා. එතනින් දන්නවා, එතනින් මෙහා මේ ලෝකෙ කෙනෙක් ඉන්නවා නම් එයා අනියතයි. අනියතයි කියලා කියන්නේ මේ ශාසනයේ තියෙන නියති ධර්ම සහ අනියත ධර්ම. නියති ධර්ම කියලා කියන්නේ මොකද්ද? සෝවාන් පුද්ගලයා නියති. කොහෙටද? නියතෝ සම්බෝධි පරායනෝ. සම්බෝධියට නැතිනම් නිවන දක්වා නියත පුද්ගලයෙක් තමයි සෝතාපට්ටි පුද්ගලයා කියලා කියන්නේ. එයා කවදාවත් ආයේ දුගතියට යන්නේ නැහැ. ආනන්තරී අකුසල කර්මයක් කළායේ නියතයි. කොහෙටද?
සතර අපායට. එතකොට අනිත් සියලුම පුද්ගලයන් කොහෙටද නියත කියන්නේ? නියත භාවයක් නැහැ. ඒ අයිට කියන්නේ අනියතයි කියලා. ඕන තැනකට යන්න පුළුවන්කම තියෙනවා. අනියතයි. ඒ නිසා අපි ඉන්නේ බොහොම අවිනිශ්චිත තැනකනේ, අනියත තැනක. එහෙනම් අපිට නීති දෙකක් හදාගන්න පුළුවන්. එකක් තමයි අකුසලයකින් දුගතියට, කුසලයකින් සුගතියට, එහෙම නැතිනම් මෝක්ෂ අධිගමයකට නිවන සාක්ෂාත් කරගන්න. එහෙනම් අපි කල යුතු දේ වෙන්නේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කිරීම. පින්තුනි, ඒකට අපිට මඟක් තියෙනවා, ඒකට ප්‍රතිපදාවක් තියෙනවා. ඒ ප්‍රතිපදාව අනුපූර්ව ගැඹුරට යන, අනුපූර්ව අපේ ජීවිතය තුළ අපි ලබන අවබෝධය තුළ අපි තේරුම් ගත යුතු දෙයක් තමයි ඒක. සංයුත්තනිකායේ තියෙනවා හතරවෙනි භාගයේ භද්‍රක කියලා සූත්‍රයක්. මේ සූත්‍රයේදී භද්‍රක ගාමිණී කියලා කෙනෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, මට දුකත් දුක හටගන්න ආකාරයත් පැහැදිලි කරලා දෙන්න කියලා. දුකත් දුක හටගන්න ආකාරයත් කියලා දෙන්න කියලා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මේ භද්‍රක ගාමිණීට කියනවා, ගාමිණී, ඔබට මම අතීතයේ තියෙන දුක ගැන කතා කළොත් ඔබට සමහර විට විමතිය ඇති වෙයි, ඒ ගැන සැක හිතේ. ගාමිණී, ඔබට මම අනාගතෙන් කිව්වොත් එහෙම අනාගතය ගැන ඔබට විමතිය ඇති වෙයි, ඒ ගැන සැක සංකා උපදී. ගාමිණී, මම ඔබට මේ වර්තමානෙම කතා කරන්නම් කියලා බුදුරජාණන් වහන්සේ අහනවා ගාමිණීගෙන්. ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ මල්ල රටේ එක්තරා දනව්වක, උරුවේලාවකින් දනව්වේ. මේ උරුවේල් දනව්වේ වැඩ ඉන්නකොට බුදුරජාණන් වහන්සේ අහනවා, භද්‍රක ගාමිණී, ඔබට මේ උරුවේල් දනව්වේ යම් කිසි කෙනෙක් ගැන හිතනකොට, යම් කිසි කෙනෙක්ගේ වදබන්ධනයක්, ඒ කියන්නේ යම් කිසි කෙනෙක් රජ්ජුරුව අල්ලගත්තා, අද නම් අපි කියන්නේ පොලිසියෙන් අල්ලගත්තා, බන්ධනයකට ලක් කළා ඒ කෙනාව, නැතිනම් හිරේට දැම්ම කියලා කියනවා. ඒ වගේම වදේට පත් කළා නම්, ජීවිතෙන් තොර කළා නම්, ගහලා බැනලා කපලා කොටලා මොනවා හරි දෙයකටින් වැසණයකට පත් කළා නම් ඒ පුද්ගලයාව, ඒ වගේ මහා වැසණයකට පත් වුණොත්, ලෙඩ දුකක් හැදුනොත්, මරණයකට හෝ පත් වුණොත්, ගාමිණී, ඔබට දුක ගේන පිරිසක් ඉන්නවද මේ උරුවෙල් දනවේ? එතකොට ගාමිණී කල්පනා කරලා බලනවා, ස්වාමීනි මට එහෙම පිරිසක් ඉන්නවා. සමහර කෙනෙක් දුකටපත් උනා කියලා කිව්වොත් මාත් ඒ අනුව දුකටපත් වෙන පිරිසක් මේ උරුවෙල් දනවේ ඉන්නවා. ගාමිණී, ඔබට යම් පිරිසක් වදබන්ධනයකට පත් කළා කියලා කියනකොට ඔබ දුකටපත් නොවෙනවා නම් එහෙම පිරිසකුත් ඉන්නවද? ස්වාමීනි, ඔව් එහෙම පිරිසකුත් ඉන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා, මොකද හිතන්නේ ගාමිණී, ඔබට වදබන්ධනයකට පත් වෙන බවත් සහ වදබන්ධනයකට පත් කළාම දුක එන බවත්, දුක නොයන පිරිසකුත් ඉන්නවා නම් මේකට හේතුව මොකක් කියලාද ඔබ හිතන්නේ? ඒ වෙලාවේදී ගාමිණී කියනවා, ස්වාමීනි මට මේකට හේතුව විදිහට හිතෙනවා, යම්කිසි පිරිසකට වදබන්ධනයකට පත් කළොත් ඒ අය දුකටපත් වෙනකොට මාවත් දුකටපත් කරනවා කියන බව තියෙනවා නම් ස්වාමීනි, ඒකට හේතුව තමයි මම ඒ අයට චන්දරාගය තියෙනවා, නැත්නම් කැමැත්ත තියෙනවා, මම ආදරෙයි ඒ අයට, මගේ සෙනෙහසක් තියෙනවා කියලා. ඊට පස්සේ යම් කෙනෙක් වදබන්ධනයකටපත් වුණාම මට දුකෙන් නැත්නම් ඒ අය ගැන මගේ සෙනෙහසක් බාධාවක් ඇත්තේ නැහැ කියලා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ කියනවා, භද්‍රක නුඹට ගාමිණී, මේ යම් විදිහකින් ඔබට පේනවද තෘෂ්ණාව කියන එක නිසා තමයි දුක හටගන්නේ කියලා. දැන් භද්‍රක ඇවිල්ලා ඇහුවේ මොකද්ද මේ ගාමිණී, දුකට මුල මොකද්ද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා, ගාමිණී ඔබට පේනවද මේ දුක හැදුනේ මොකක් නිසාද? හිතේ තියෙන තණ්හාව, එහෙම නැතිනම් චන්දරාගය නිසා, හිතේ කැමැත්ත, ආදරය, ආසාව කියන මේ දේ නිසා දුක එන බව ඔබට පේනවද කියලා. එතකොට ගාමිණී කියනවා, ස්වාමිනී ආශ්චර්ය, ස්වාමිනී පුදුමයි, ඇත්තටම දුක එන්නේ අපි යම් දෙයකට කැමති නම් කැමති බව නිසානේ දුක එන්නේ. අපි හිතනවා කැමති දේ නිසා අපිට ලැබෙන්නේ සැප කියලා. අපි කැමති දෙයක් අපිට තියනවා කියන එකෙන් අපි හිතනවා අපිට සැප තමයි ගේන්නේ කියලා. හැබැයි කැමති දේ ලැබීමෙන් අපිට ලැබිලා තියෙන්නේ මොකද්ද එහෙනම්? කැමති දේ ලැබීම නිසා අපිට තව දුකක් ලැබිලා තියෙනවා ස්වාමිනී පුදුමයි කියලා මේ ගාමිණී ඒ වෙලාවේදී කියනවා. පින්තුනේ, ඒ ගාමිණී කියපු කතාව ඔගොල්ලෝගේ ජීවිතේට පොඩ්ඩක් බහලලා බැලුවොත්
මේ රට ඇතුලේ හරි ලංකාවේ හරි ඕගොල්ලොන්ට යම් කෙනෙක් මරණයට පත් වුණ, වේදනාවට පත් වුණ, ලෙඩ රෝග වැළඳුණ, දුක්ඛිත භාවයට පත් වුණ කිව්වොත් ඕගොල්ලොන්ට දුක ගේන්න පුළුවන් බොහෝ පිරිසක් ඇති. ඒ වගේම ඕගොල්ලොන්ට දුක ගේන්නේ නැති පිරිසකුත් ඇති. ඒ දෙපිරිසකින් ඕගොල්ලොන්ට වෙනසක් තියෙන්නේ මොකද්ද? ඇයි ඒක වෙන්න හේතුව? අපි ඒ අයට ඇලිලා ඉන්නවා නම් යම් තරමකට ඇලුණු බව නිසා අපිට දුක කියන දේ ගේනවා. යම් පමණකටද ඇලීම තියෙන්නේ, ඇලීම තිබුණු පමණට දුක එනවා කියන එක නතර කරන්න පුළුවන් කමක් නැත්තේ. ඇලුණු පමණටයි අපිට දුක ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් දුකට හේතුව බවට පත් වෙලා තියෙන්නේ අපි තියෙන සෙනෙහස, ආදරය, එහෙම නැතිනම් ලෝභය, චන්දරාගය කියලා අපි කතා කරනවා නම් මෙන්න මේවා නිසා. ඊට පස්සේ සද්දක මේ ඊට පස්සේ මේ ගාමිණී කියනවා, භද්‍රක ගාමිණී තව කතාවක්. ස්වාමීනි චිරවාසී කියලා මට පුතෙක් ඉන්නවා. මේ චිරවාසී කියන පුතා ඉන්නේ නගරයෙන් එළියේ. ස්වාමීනි මම මේ පුතාට හරි ආදරෙයි. මම මේ පුතාට මගේ දරුවට බොහොම කැමතියි. ස්වාමීනි මම මොනතරම් කැමතිද කියනවා නම් මම උදේ පාන්දරම නැගිටලා සේවකයෙක්ව යවනවා මගේ චිරවාසී පුතාව බලන්න. මං මේ චිරවාසී පුතාව බලලා සේවකයා එනකම් මග බලාගෙන ඉන්නවා. සේවකයා මොකක් හරි නිසා යම් විදිහකින් පරක්කුණා ස්වාමීනි මගේ හදවත පෙළනවා. චිරවාසී පුතාට මොකක් හරි කරදරයක්ද, චිරවාසී පුතා හොඳින් ඉන්නවද කියලා ස්වාමීනි මට පීඩාවක් ඇති වෙනවා මේක නා පරක්කු වෙනකොටත් කියලා. එතකොට අහනවා බුදුරජාණන් වහන්සේ, ගාමිණී චිරවාසී පුතා යම් විදිහකින් දුකටපත් උනා කිව්වොත්, මරණයටපත් උනා කිව්වොත්, වේදනාවටපත් උනා කිව්වොත් ඔබට මොන විදිහ දෙයක් දැනේද? ස්වාමීනි දුක කවර කතාවක්ද, මට මගේ ජීවිතේම පළක් නැහැ කියලා හිතේ, මගේ ජීවිතෙත් මට ඉවත් කරගන්න හිතෙනවා කියලා. එතකොට චිරවාසී කියන පුතාට අපි සමාජ ජීවිතයට ගත්තොත් බොහොම ආදරණීය තාත්ත කෙනෙක්. මේ තමන්ගේ දරුව ගැන මොනතරම් හොයලා බලන, ඒ එනකම් මග බලාගෙන ඉන්න කෙනෙක්නේ ගාමිණී කියලා කියන්නේ. එතකොට ඒ තමන් කැමති තමන්ගේ පුතාගෙන් එන දුක කියන එක, හදවතට දැනෙන දුක කියන එක මොන තරම්ද මේ තාත්තට? එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා තව ප්‍රශ්නයක්. ගාමිණී ඔබට යම් චිරවාසී පුතාගේ මව, ඒ කියන්නේ ගාමිණීගේ බිරිඳ කවදාවත් හම්බුනේ නැත්තම්, ඒ කියන්නේ යාට මේ ජීවිතේ හම්බුනේ නැත්තම්, එයාට ඒ ගැන අහන්න ලැබුණෙත් නැත්තම් මේ තැනැත්තිය ගැන, ඔබට යම් විදිහකින් ඒ තැනැත්තිය ගැන චන්ද්‍රාගයක් ඇති වෙයිද, කැමැත්තක් ඇති වෙයිද? ගාමිණී කියනවා, ස්වාමීනි මම ඒක කෙනා දන්නේ නැත්තම්, අහන්න ලැබුණේ නැත්තම්, දැකලා නැත්තම්, දකින්න නැත්තම් මට කැමැත්තක් ඇති වෙන්නේ නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා, එහෙමනම් ගාමිණී ඔබ යම් විදිහකින් යම් තැනක ඒ චිරවාසීගේ මව නැතිනම් ඔහුගේ බිරිඳ දැක්කනම්, දැක්කට පස්සේ කැමැත්තක් ඇති වෙන්න පුළුවන්ද? ස්වාමීනි ඔව් දැක්කට පස්සේ නම් කැමැත්තක් ඇති වෙන්න පුළුවන්. එතකොට ගාමිණී ඔබ දකින්න කලින් ඒ තැනැත්තිය මියපරලෝ ගියා නම් ඔබට දුකක් එයිද? ස්වාමීනි මට දුකක් එන්නේ නැහැ. එතකොට දැන් හම්බුණාට පස්සේ දැන් මරණයටපත් වුණොත් ඔබට දුකක් එයිද? ස්වාමීනි මට දුකක් එනවා. ප්‍රියයගෙන් වෙන්වීම නිසා එන මහා දුක මට විඳින්න සිද්ධ වෙනවා, ඒ දුක මගේ ජීවිතේට ලැබෙනවා කියලා මේ වෙලාවේදී මේ ගාමිණී පිළිතුරු දෙනවා. මෙතනදී බුදුරජාණන් වහන්සේ ගාමිණීගේ නුවණ ටිකක් ගැඹුරට ගේනවා. ඒ කියන්නේ ඉස්සෙල්ලාම බුදුරජාණන් වහන්සේ කතා කළේ ගාමිණීට තණ්හාව නිසා දුක එනවා කියන තැන ඉඳලානේ. අපි දෙයකට ආස කළොත් අපිට ආසාව නිසා දුක එනවා, අපි චන්ද්‍රාගය නිසා දුක එනවා කියන එක. ඒක ලෝකේ යථාර්ථය තමයි, ඒක එහෙමමයි. අර යම් මට්ටමකින්ද චන්ද්‍රාගයේ තියෙන, චන්ද්‍රාගයේ තියෙන මට්ටමෙන් අපිට දුක ගලාගෙන එනවා. එහෙමනේ අපි කෙනෙකුට ආදරය කරන්නේ අපේ දරුවෙකුට කියන්නකෝ, 10%යි නම් අපිට දුක එන්න පුළුවන් ප්‍රවණතාවය කියලා 10%යි. 100%යි නම් දුක ගෙනීමේ ප්‍රවණතාවය 100%ම තමයි. අපේ සේනාසනේ ඉන්න එක පොඩි හාමුදුරු කෙනෙකුගේ තාත්තා පොඩි කාලේ නැති වෙලා තියෙනවා. එතකොට ඒ පොඩි හාමුදුරු කියනවා, ස්වාමීන් වහන්සේ මට මතකයි ඒ කාලෙදි මම ගොඩාක් පුංචි, හැබැයි
මට අක්කල දෙන්නෙක් ඉන්නවා. අක්කල දෙන්න නම් ටිකක් ලොකුයි. මට තාත්තා නැති වුණා කියන එක ගැන මට ඒ තරම් දුකක් තිබුණේ නැහැ. කට්ටිය ඇවිල්ලා, යාළුවෝ ඇවිල්ලා, ගොඩක් අය ඇවිල්ලා මට ඒක දැනුනෙත් නැහැ. ඒ කාලෙදි මට ඒ ගැන තේරුමක් තිබුණෙත් නැහැ. මම බොහොම සතුටින් එහෙම ගිහිල්ලා හිටියා. හැබැයි මට මතකයි අක්කල බොහොම දුකෙන් හිටියා. අක්කල දෙන්නගෙනුත් පොඩි වෙනසක් තිබුණා. ලොකු අක්කා වැඩිපුර ඒ ගැන කාලයක් දුක් වෙනකොට පොඩි අක්කට ඒ තරම් දුකක් තිබුණේ නැහැ. හැබැයි අම්මා මහා දුකකින් ජීවත් වුණා මට හොඳටම මතකයි කියලා. පින්න තුනේ තාත්තන් නැති වුණේ අඩුම තරමේ දරුවෝ තුන් දෙනාටවත් එක සමාන දුකක් ගේන්න වටින්නේ නැත. මරණය නිසා නම් දුක එන්නේ අඩුම තරමේ දරුවෝ තුන් දෙනාටවත් එක මට්ටමින් දුක ගේන්න පෙන්නේ. එහෙනම් මරණය නෙමෙයි දුක ගේන්නේ. මොකද්ද දුක ගේන්නේ? ඒ වස්තුව කෙරෙහි අපි යම් ඇලීමක් කරනවා නම්, ඇලීම් සහගත මනසින් බොහෝ කාලයක් ඒක ඇසුරු කරනවා නම්, ඒ ඇසුරු කරන කම නිසා ආශ්‍රව ටික වැඩි නිසා අපිට දුක හදලා දෙන එක වැඩි කරලා තියෙනවා. හිතන්න පුළුවන් පැති වැඩි නම් ඒ ගැන කැමැත්තෙන් හිතන්න පුළුවන්කම වැඩි නම්, කැමැත්තෙන් හිතන්න පුළුවන් තරම වැඩි තාක් අපිට මොකද වෙන්නේ? ඒකෙන් දුක ගෙනල්ල දෙන්න පුළුවන්කම තියෙනවා. දැන් ඒ කැමැත්තෙන් හිතන්න පුළුවන් මට්ටමේ ආශ්‍රව ටික යෙදෙන ස්තරය අඩු වෙන්න මොකද වෙලා තියෙන්නේ? දුක කියන දේ ගේන සම්භාවිතාවය අඩු වෙලා ගිහිල්ලා තියෙනවා. එතකොට අපිට පේනවා මේ ලෝකේ අපිට දුකටපත් කරන එක ගේන්නේ බාහිර වස්තුව නෙමෙයි කියන එක. බුදුරජාණන් වහන්සේ තණ්හාව නිසා නැතිනම් චන්දරාගය නිසා අපිව දුකටපත් කරනවා කියන කාරණය මේ ගාමිණීට කියලා ඊට වඩා තව ටිකක් එහාටත් එයාගේ මනස ගෙනියන ප්‍රශ්න ටිකක් තමයි අහලා නතර කරන්නේ. ඒ කියන්නේ අර චිරවාසීගේ මව හම්බුනේ නැත්තම් යම් කිසි විදිහකින් ඒ මව නැති වුණොත් ඔබට දුකක් එනවද කියලා අහුවාම දුකක් එන්නේ නැහැ. එහෙනම් දුකක් එන්නට හේතුව මොකද්ද කියලා පෙන්වලා තියෙනවා. මොකද්ද? ඒ කියන අපිට හම්බෙන එක නිසා තමයි අපිට ඇලීමක් ඇති කරගන්න එකට. චිරවාසීගේ මව හම්බුන නිසා තමයි ඇලීමක් ඇති කරගන්නේ. හම්බුනේ නැත්නම් ඇලීමක් ඇති කරගන්න පුළුවන්ද? හම්බුනේ නැත්නම් ඇලීමක් ඇති වෙන්නේ නැහැ. ඒක ඇතුලේ ලොකු කතාවක් තියෙනවා. ලොකුට අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා. චිරවාසීගේ මව හම්බුනේ නැත්නම් එතන යාට දුකක් නැහැ. එතකොට අද මේ දුක නැති කරන්න ඕනේ නම් යා කරන්න ඕනේ මොකද්ද? අපි කියයි චිරවාසීගේ මව ආදරණීය බිරිඳ ඉන්නකොට දුක ගේන තණ්හාව විතරක් නැති කරන්න කියලා. පින්තුනේ චිරවාසීගේ මව හම්බෙන්නේ නැතු වෙන්නකොට නම් දුක නැති වුණේ. එහෙනම් කරන්නත් වෙන්නේ චිරවාසීගේ මවම නැති කරන එක මිසක, නැතිනම් ඒ තනත්තියම නැති කරන එක මිසක, කවදාවත් ඒ ආදරණීය තනත්තියේ එළියේ ඉන්නකන් දුක නැති කරනවා කියන දේ කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මොකද රැස් කරලා තියෙන්නේම ආදරණීය කෙනෙක් විදියට. එහෙනම් ආදරණීය කෙනා නැති වෙන්න ඕනේ අපිට. ඒකෙන් කියන්නේ භෞතිකව රූපේ නැති කරන එකක් ගැන නෙමෙයි. රූපේ නැති කරනකොට මතක නැති වෙන එකක් ගැනත් නෙමෙයි. ඒක තාක්ෂණයක් සහ ගැඹුරු දහම් කරුණක්. ඒ නිසා කියනවා නසඤ්ඤ සංඤීන විසඤ්ඤ සංඤී නෝපි අසඤ්ඤීන විභූත සංඤී කියලා. ඒවං සමේතස්ස විභෝති රූපං සංඥා නිධානානි පපංච සංඛා කියනවා. නසඤ්ඤ සංඤීන විසඤ්ඤ සංඤී. සාමාන්‍ය ලෝකේ සංඥාවෙන් සංඥාවක් නැහැ. සාමාන්‍ය ලෝකේ සංඥා තියෙනවනේ. මේ හොඳට නෝනින් ඇහුවොත් තේරුම් ගන්න පුළුවන්. සාමාන්‍ය ලෝකේ සංඥා තියෙනවා. මොනවද සාමාන්‍ය ලෝකේ සංඥා කියලා අපි රළු මට්ටමේම කතා කළොත්, මේ පුද්ගලයෝ ඉන්නවා, සත්වයෝ පුද්ගලයෝ ඉන්නවා, අපි දන්න අය මේ වටපිටාවේ ඉන්නවා කියලා අපිට සංඥා තියෙනවනේ. මේකට කියනවා සාමාන්‍ය ලෝකේ තියෙන සංඥා කියලා. ධර්මයේ තේරුම් ගන්න කෙනාගේ ස්වභාවය තමයි, දර්ශනීය ස්වභාවය තමයි සාමාන්‍ය ලෝකේ තියෙන මේ සංඥා එකක්වත් එයාට ඇත්තේ නැහැ. මේ දන්න අය ඉන්නවා, මේ දරුවාය, මේ ස්වාමියාය, ඊට පස්සේ මේ හඳුනන යහළු මිත්‍ර ඉන්න කියලා සාමාන්‍ය ලෝකේ දන්න මේ සංඥා ඇත්තේ නෑ යාට. නසඤ්ඤ සංඤ්ඤ න විසඤ්ඤ සංඤ්ඤ. හැබැයි යා සිහි විසඤ්ඤ වෙලත් නෑ. සිහිය නැති වෙලත් ගිහිල්ලා එහෙමත් නෙමෙයි, මතකේ නැති වෙලා හරි සිහිය නැති වෙලා ගිහිල්ලා හරි එහෙම දෙයක් වෙලත් නෑ. ඒ වගේම නොපි අසඤ්ඤ. අසඤ්ඤ වෙලත් නෑ යා. අසඤ්ඤ වෙලා නෑ කියලා කියන්නේ අසඤ්ඤ ධානයක් උපදවලා අසඤ්ඤ සමාපatti වලට සමවැදිලක් නෙමෙයි. නසඤ්ඤ සංඤීන විසඤ්ඤ සංඤීන නෝපි අසඤ්ඤේ.
ඒ වගේම න විභූත සංඥා. සංඥාව විභූත කළක් නැහැ. විභූත කළා කියලා කියන්නේ සංඥාව අප්‍රකට කළා දාලත් නැහැ යා. සංඥාව අප්‍රකට කළා දාලත් නැහැ. හැබැයි ඒවන් සමේතස්ස විභෝති රූපම් මෙන්න මෙබඳු මට්ටමින් තියෙන කෙනාට එයා මොකද කරන්නේ? මේ රූපය නැති කළා දාන. සංඥාව නැති කළත් නැහැ කෙනා. මෙහෙම තියෙන කෙනා මොකද කරන්නේ? රූපය ඒවන් සමේතස්ස විභෝති රූපම් මේ තියෙන කෙනා රූපේ නැති කළා දානවා. සංඥා නිදානානි ප්‍රපංච සංඛා, මේ ප්‍රපංච සංඥාව නැතිනම් මේ ප්‍රපංච සංඛ්‍යාත මේ සංඥාව අපිට කුමක් ඇසුරු කරගෙනද පවතින්නේ? සංඥාව ඇසුරු කරගෙන පවතිනවා කියනවා. සංඥාව ඇසුරු කරගෙන පවතිනවා. එතකොට මේ කතා කළේ ඉතාම ගැඹුරු කාරණයක්. මේ දර්ශනේ අපිට අර හිතා ගන්න බැරි තැනක් වෙනවනේ. හිතා ගන්න බැරි තැනක් කියන්නේ මේ මොකද්ද කියන්නේ කියලා හිතෙනවනේ. අන්න ඒක තේරුම් ගන්න අවශ්‍ය නිසා තමයි මම මේ කිව්වේ. ඒ කියන්නේ සාමාන්‍ය ලෝකේ සංඥා තියෙනවත් නෙමෙයි. සිහි නැති වෙලා ගිහිල්ලත් නෙමෙයි. අසඤ්ඤ ධානයකටපත් වෙලත් නෙමෙයි. එහෙම නැතිනම් සංඥාව අප්‍රකට කරලා දාලා සංඥාව නැති කරලත් නැහැ. හැබැයි ඒ කෙනාට මානසිකාරයේ තියෙන කෙනාට තමයි රූපේ දුර වෙලා තියෙන්නේ. සංඥා නිදානානි ප්‍රපංච සංඛා, යා දකින්න එක දෙයක් මොකද්ද? මේ ප්‍රපංච සංඥාව, ප්‍රපංච සංඛ්‍යාත මේ සංඥාව පවතින්නේ සංඥාව නිදාන කරගෙන කියලා. ප්‍රපංචය කියන්නේ මොකද්ද? ප්‍රපංචයක් කියලා කියන්නේ තෘෂ්ණා, මාන, දිට්ඨි කියලා ගත්ත දෙයක්. තණ්හාවෙන් ඇසුරු කරන දෙයකට කියනවා ප්‍රපංච ධර්මයක් කියලා. ඊට පස්සේ මානයෙන් ඇසුරු කරන දෙයකට කියනවා මොකද්ද? ප්‍රපංච ධර්මයක් කියලා. දිට්ඨියෙන් ඇසුරු කරන දෙයකට කියනවා මොකද්ද? ප්‍රපංච ධර්මයක්. තෘෂ්ණා, මාන, දිට්ඨි කියන මේ කෙලෙසුන්ට කියනවා ප්‍රපංච ධර්ම කියලා. මේ ප්‍රපංච ධර්ම කියලා කියන්නේ මේ දේවල් වලින් ලොකු වැඩක් කරනවා. තණ්හාව, මානය, දිට්ඨිය කියන මේ දේවල් වලින් එකිනෙකට වෙනස් වුණ වැඩ ටිකක් කරනවා. තණ්හාවෙන් මොකද කරන්නේ? අපි ඇලෙනකම, අපි බැඳෙනකම සිද්ධ කරන්නේ තණ්හාවේ ලක්ෂණයක් විදිහට. ඇලෙනවා කියන එක අපි හරි කැමති අපේ දරුවන්ට, අපි කැමති ගෙවල් දොරවල් වලට, අපි කැමති වස්තු මිල මුදල් වලට. සමහර විට ඔබ ඕන දෙයකට කැමැත්තක් තියෙනවා නම් මේ ලෝකේ ඒකට කියනවා තණ්හාව කියලා. ප්‍රපංචයෙන් තණ්හාවේ ලක්ෂණය තමයි මේ අදාළ වස්තුවේ ඇලෙනකම. මානය. මානය කියලා කියනවා මොකද්ද? හීනමාන, සෙය්‍යමාන, සදිසමාන කියලා ඇති වෙන තුන් ආකාර මානයකට. මේ මානෙම නවයකට බෙදනවා. හීනමාන කියලා කියන්නේ මම පහත් කෙනෙක්, මම පොඩි කෙනෙක්, මට බැරි කෙනෙක් කියලා අපිට තියෙන මානෙට කියනවා හීනමාන කියලා. සෙය්‍යමාන කියලා කියනවා මොකටද? මට හැකියාව තියෙන කෙනෙක්, මම හොඳ දැනුවත් තියෙන කෙනෙක්, මම හොඳට ධර්මයේ හරි කමක් නැහැ, මම හොඳට ගොඩාක් දන්න කෙනෙක් කියලා අපිට හිතෙන, මම ශ්‍රේෂ්ඨයි කියලා ඇති වෙන හිතක් තියෙනවා නම් ඒකට කියනවා සෙය්‍යමාන කියලා. සදිසමාන කියලා කියනවා මොකද්ද? සමානයි කියලා. අනිත් අය හා මම සමානයි කියලා. මේක තුන, එකක් තුනකට බෙදනවා. තව හීනමානය ඇතුළේ තියෙනවා තව තුනක්. මොකද්ද? හීන හීනමාන, හීන සෙය්‍යමාන, හීන සදිසමාන. හීන අය අතරිනුත් මම හරි පහත්. හීන අය ගොඩක් ඉන්නවා. හීන අයට වඩා මම ටිකක් හීන ලෝකේ, හීන අයට වැඩිය මම ටිකක් හොඳයි. මමත් හීනයි තමයි. හැබැයි හීන අයට වැඩිය මම ටිකක් ශ්‍රේෂ්ඨයි. මමත් අනිත් හීන අය වගේමයි කියලා හිතනවා. ওই විදිහට තුන් ආකාරයි. ওই විදිහටම සෙය්‍යමානෙ තුනයි, සදිසමානෙ තුනයි. ඒකට කියනවා නව ආකාර මාන කියලා. එතකොට ওই නවාකාර මාන කියලා අපි ඔය කෝණෙ පිටිකෙන් විතරක් කතා කළාට ඇත්තටම ඔය මානය කියන එක මොන තැනින්ද නියෝජනය වෙන්නේ? ඔය මානය කියන එක නියෝජනය වෙන්නේ වෙමි කියන බවනේ. අපි ඒකට කියනවා මොකක් කියලාද? අස්මි මානය කියලා. වෙමි කියන මානය. ඒ කියන්නේ ඔය ඉන්න මමනේ අපි හොඳයි කියන්නේ, හීනයි කියන්නේ, මධ්‍යස්ථයි කියන්නේ මම කියන දේ. එතකොට දැන් මේ අපි කතා කරන්නේ ප්‍රපංච ගැන. එතකොට ප්‍රපංචවල තණ්හාව කියන ලක්ෂණය ඔබට ප්‍රකටයි. දෙයකට ඇලෙනකම කියලා. දැන් මේ කියන්නේ මානය කියන කම. මානයේ ලක්ෂණය තමයි අපි සාමාන්‍ය රළු වචනයක් කිව්වොත් මනිනවා කියන එක. මනිනවා කියන එක ගැන කතා කරනකොට අපිට ගොඩක් ඇතුලෙන් කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඔබ හැම මොහොතකම මානයක් තියෙනවා. හැම මොහොතකම මානය තියෙනවා. මානය කියලා කියන්නේ අස්මි මානය කියන සංයෝජන ධර්මය
රහත් වෙනකම් මේක පවතින දෙයක් නේ වෙමි කියන හැඟීම. වෙමි කියන එක තියෙන්නේ කොහොමද? ඔබට බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ ධර්මතා ඔක්කොම ලෝකේ තියෙනවා නම්, ඒ තියෙන දේ විඳිනු ලබන මම මේ පැත්තේ ඉන්නවා කියලා ඔබට හිතෙනවා නම්, අන්න ඒකට කියනවා මොකද්ද? වෙමි කියන හැඟීම. එක පැත්තකින් අපිට මේ වලට තණ්හා කරනවා, තණ්හා කරන ලෝකේ අපි ආස දේවල් තියෙනවා, ආස නොකරන දේවල් තියෙනවා. ඒ දේවල් විඳිනු ලබන මම මේ පැත්තේ ඉන්න එකට කියනවා මානය කියලා. එතකොට කෙනෙකුට තණ්හාවක් තියෙනවා, තණ්හාව තිබුණත් නැතත් ඒ තැනක තියෙනවා මොකද්ද? මානය තියෙනවා. එතකොට ඒකත් ප්‍රපංච ධර්මයක්. ඊට පස්සේ එතන තියෙනවා අනිත් එක, දිට්ඨිය කියන එක. තණ්හා මාන දිට්ඨි කියලා කිව්වේ. දිට්ඨිය, දිට්ඨියේ ලක්ෂණය මොකද්ද? අපි කියන්නේ ආත්ම දිට්ඨිය කියලානේ. රූපං අත්තතෝ සමනුපස්සති. රූපය ඇතුලේ ආත්මයක් තියෙනවා කියලා අපි හිතන් ඉන්නේ. රූපේ ආත්මයක් කියලා හිතන් ඉන්නවා. ඒ වගේම රූප වත්තං වාත්තානං. රූප වත්තු ආත්මයක් තියෙනවා. රූපස්මින් වාත්තානං. රූපේ ඇතුලේ ආත්මයක් තියෙනවා. ආත්මය ඇතුලේ රූපයක් තියෙනවා කියලා අපි හතරාකාරයකින් හිතන් ඉන්නවා. මේකට කියනවා ආත්ම දිට්ඨිය කියලා. ඔය රූපය ගැන කියන හතරම වේදනාවෙන් සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහට ගියාම විසි ආකාර සක්කාය දිට්ඨිය කියලා කියනවා. හතරවරක් පහ 20යි නේ. විසි ආකාර සක්කාය දිට්ඨිය කියලා කියනවා. එතකොට සංඛ්‍යාත්මකව මතක තියාගන්න පුළුවන් නම් ඒක අත්හැරලා දාන්න. නමුත් ආත්ම දෘෂ්ටිය කියන එක වැඩිපුර ප්‍රකට කරගන්න. මොකද්ද මේ දිට්ඨිය කියලා අපි කියන්නේ කියන එක? දැන් ඔබට මදුරුවෙක් කනකොට අපි මදුරුවට මරන්න අපි මදුරුවට ගහනවා කියන්නකෝ. ඇයි අපි මදුරුවට ගහන්නේ? අපි හිතනවා රූපය ඇතුලේ ආත්මයක් තියෙනවා කියලා. අපි අමුතුවෙන් හිතන්නේ නැහැ මේ රූපය ඇතුලේ ආත්මය කියලා වෙනම එකක් තියෙනවා තමයි කියලා අපි හිතන්නේ නැහැ. හැබැයි අපි කරන ක්‍රියාවෙන් ඒ තුල ගැබ්වෙලා තියෙන දේ තමයි එක්ක අපි හිතනවා මේ ඉන්න මදුරුවාම ආත්මයක්, අපි ගැහුවොත් මේක නැති කරන්න පුළුවන් කියලා අපි හිතනවා. එක්ක මේ පේන රූපේ ওই ටික ඇතුලේ මොකෙක් හරි සත්වයේ ජීවියෙක් ආත්මයක් තියෙනවා කියලා අපි හිතනවා. එතකොට එක්ක ඒ ජීවි භවමයි රූපේ වෙලා තියෙන එක්ක කස්සේ ඉන්නවා කියලා හරි අපිට ওই ඒකාකාරයකින් හරි ඔක රූපය කියන එක ඇසුරු වෙන බවකින් තියෙනවා. වේදනාවත් එහෙමයි. වේදනාව විඳිනු ලබන පුද්ගලයෙක් ආත්මයක් තියෙන. ඒ නිසා තමයි අපි මදුරුවට ගහන්නේ වේදනාවක් දෙන්නනේ, නිකන් නෙමෙයි. මදුරුවට ගහන්නේ අපි වේදනාවක් දෙන්න ඕනේ නිසා. එතකොට අපි කාටද වේදනාව දෙන්නේ? එතන ඉන්න ආත්මයක් කියලා හිතාගත්ත තැන තමයි අපි වේදනාව දෙන්න බලන්නේ. එතකොට ඒ ක්‍රියාව තුළ තියෙනවා මොකද්ද? දිට්ඨිය කියන එක. මම ඒක කිව්වේ දිට්ඨිය කියන එක හඳුනගන්න ඒකේ ලක්ෂණය කියන එක ආත්ම දිට්ඨිය. ඒකට තව විදිහකින් කියනවා සක්කාය දිට්ඨිය කියලා. එතකොට දැන් ඒක මේ රූපය ඇස්සේ ආත්මයක් තියෙනවා කියලා හිතාගත්ත දේ මෙන්න මේකට කියනවා ප්‍රපංචය කියලා. දැන් මේ ප්‍රපංචවලට තියෙන හේතුව කියනවා. අපි ගාථාවක් නෙමේ විග්‍රහ කරගෙන ආවේ දැන් නසඤ්ඤ සංඤීන විසඤ්ඤ සංඤී කියන ගාථාව. එතකොට මෙතනදි කියනවා මොකක්ද හේතු කරගෙනද මේ ප්‍රපංච ධර්ම පවතින්නේ කියලා. සංඥා නිධානානි ප්‍රපංච සංඛා. සංඥාවන් නිධානය කරගෙන සංඥා හේතු කරගෙන තමයි ප්‍රපංච සංඛ්‍යාත මේ සංඥාව පවත්න්නේ. ඒ කියන්නේ සංඥාව මුල් කරගෙන. මොන සංඥාවද මේ මුල් කරගෙන පවතින්නේ? අපි හිතෙන් ඔසවලා ගත්ත සංඥා ටිකක් මුල් කරගෙන තමයි පවතින්නේ. නිකන් සංඥා නෙමෙයි. නිමිති විදිහට, අනුනිමිති විදිහට ගත්ත සංඥා තියෙනවා. සංඥා ටික අනුව තමයි ප්‍රපංච සංඥාව පවත්වන්නේ අපි ඊට පස්සේ. ඒ කියන්නේ රූපය පිළිබඳව අපි නිමිති අනුනිමිති විදිහට සංඥා විදිහට හිතට ගත්ත දෙයක් තියෙනවානේ. දරුවා කියලා කියන රූපය අපි දන්නව වෙන දරුවෙක් දරුවා කියන්නේ නැතුව අපි දරුවා කියලා වෙන් කරගත්ත රූපයක් තියෙනවා. ඇයි අපි මේ රූපේ දරුවා කියලා වෙන් කරගෙන තියෙන්නේ? එතන අපිට තියෙනවනේ නිමිති ටික. හැඩතල විදිහට, වර්ණ සටහන් විදිහට අපි එතනින් ගත්ත නිමිති ටිකක් තියෙනවා. ඒකට කියනවා සංඥා විදිහට අපි මේ රූපේ ඇසුරු කරනවා කියලා. එතකොට මේ සංඥාව ගැන තමයි ප්‍රපංච සංඥාව පවත්න්නේ. රූපය ගැන නෙමෙයි සංඥාව පවත්න්නේ. මොකක් ගැනද? ප්‍රපංච සංඥාව පවත්න්නේ තණ්හා කරන්නේ, ආස කරන්නේ අර හිතින් ගත්ත සංඥාව ගැන. ඒ නිසා තමයි අපි කියන්නේ අපි කවදාවත් රූපෙට නෙමෙයි කැමති වෙන්නේ කියලා. අපි කැමති වෙන්නේ කොහෙටද?
සංඥාවකට උපදවන. ඒ නිසා තමයි අර මේ ලෝකේ කාමය කියන එක චිත්‍රය නෙමෙයි කියලා අර කියන්නේ. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියලා සංකල්ප මේ වශයෙන් ඇති කරගත්ත රාගයට තමයි කාමය ඇති කරගන්නේ. එහෙම නැතිනම් කාටවත් බෑ රූපය ගැන කාමය ඇති කරගන්න. ඒ නිසා අපි කියනවා රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, ස්පර්ශකාම කියලා අපි කියනවා තමයි. හැබැයි ඒවා කාම නෙමෙයි. ඒවලට කියන්නේ මොකද්ද? මේතේ කාම. මේවා කාම නෙමෙයි. මේවට කියනවා පංචකාම ගුණාති අරියස්ස විනේ උච්චති. මේ දේවල් වලට කියන්නේ පංචකාම ගුණ කියලා තමයි ආර්ය විනය කියන්නේ. මේ දේවල් කාම නෙමෙයි, මේ දේවල් පංචකාම ගුණ. මේ දේවල් කාමයේ කියනවා නම් රහතන් වහන්සේටත් බෑනේ ওই කාමයෙන් මිදෙන්න. ඒ රූපේ පෙනුනොත් කාමයේ ඇති වෙලා තියෙන්න වෙනවා. ඒ නිසා මේවා කියන්නේ කාම කියලා නෙමෙයි, මේවල කියන්නේ කාම ගුණ. අපි අර හිතේ පවතින ප්‍රපංච සංඥාව පවත්වා ගැනීම සඳහා උපකාර කරන නිසා අපි කියනවා ඒකට ගුණයක් කියලා. කාමයේ පවත්තන්න, රාගයේ පවත්තන්න උපකාර වෙන දෙයක් නිසා අපි කියනවා පංචකාම ගුණ කියලා. හැබැයි අපි කැමති වෙලා තියෙන්නේ මොකටද? එතකොට කාමයේ නැතිනම් රාගය ඇලීම කියන දේ පවත්තලා තියෙන්නේ කොහෙද? ඒක ගැන ඇති කරගත්ත සංඥාව ගැනයි අපි පවත්තලා තියෙන්නේ. අපි දරුවට කොච්චර ආදරේ කියලා කිව්වත්, අපි දරුවා රූපේ කියලා හිතුවත් අපි ওই රූපෙට 1.0ක්වත් කැමති වෙලා නැහැ. අපේ හිත කොච්චර පිළිගන්න අකමැති වුණත් ඒක තමයි යථාර්ථය. අපි ওই රූපෙට 1.0ක්වත් කැමති වෙලා නැහැ. කැමති වෙලා තියෙන්නේ මොකද්ද? ඒ රූපය දරුවා කොට පෙන්නන ප්‍රපංච සංඥාවක් තිබුණානේ. අන්න ඒ ප්‍රපංච සංඥාවට තමයි අපි කැමති වෙන්නේ හැම වෙලාවකදීම. අර සංඥා ටික ඇසුරු කරගෙන අපි හදනවා මොකක්ද? ප්‍රපංච සංඥාවක් හදනවා. අපි කැමති වෙන්නේ ප්‍රපංච සංඥාවට තමයි අපි කැමැත්ත උපදව ගන්නෙ. ප්‍රපංච සංඥාව ගැන තමයි අපි හැම වෙලාවකදීම කැමැත්ත උපදව ගන්නෙ. වලාකුලේ කතාව කියලා තියෙනවා නේද? අහලා තියෙනවද වලාකුලේ කතාව? මොකක් කියන්නේ? අපේ සේනාසනේ පායන කාලේ, මේ කාලේ කොහොමද පායනවලුද? අපි හවසට ගල්තලාවක් තියෙනවා. මෙතෙන්ට ගිහිල්ලා ඈත ඈත පේනවා. මෙතන බලන් ඉන්නකොට අපිට පේනවා අහසේ වලාකුළු පාවෙනවා. වලාකුළු අර ලොකු වලාකුළු නෙමෙයි, පුංචි පුංචි වලාකුළු. එතකොට මේ කැබලි වලාකුළු පාවෙනකොට මේ වලාකුළු වල එක එක හැඩ තියෙනවා. ඉබ්බු, ආවෝ, මිනිස්සයෝ, අලියැත්තු, ගස් කොළන් මේ එක එක හැඩ තියෙනවා. එතකොට මේ වලාකුළු දිහා බලාගෙන ඉන්නකොට අපිට පේනවා එක එක හැඩයකට පාවෙන දෙයක්. අපි කිව්වොත් එහෙම, අපි කියමුකෝ ගහක් විදියට වලාකුළු අපිට පේනවා කියලා. එතකොට අපි ගහ කියන එක පිළිබඳව අපි ගහ කියන සංඥාවෙන් බලාගෙන ඉන්නවා. එතනින් එහාට අපි ගිහිල්ලා බැලුවොත් ඇත්තටම තියෙන්නේ මොකද්ද එතන? යථාර්ථයක් තමයි වලාකුළු කියන එක. යථාර්ථයක් එතන තියෙන. වලාකුළු කියන එක යථාර්ථයක්. එතකොට අපි තව ටිකක් බැලුවොත් එහෙනම් මොකක්ද එතන තියෙන්නේ? එතන තියෙන වලාකුළු කියලා අපිට පේන එක තුළ එකිනෙකට සම්බන්ධ නොවුණු පිනිබිඳු ටිකක්. මේ පිනිබිඳු ටික එකකට එකක් කිසිම සම්බන්ධයක් ඇත්තේ නැහැ. මෙතන තියෙන්නේ එකම පිනිබිඳු ගොඩක් විතරයි. පිනිබිඳු ගොඩේ වලාකුළක් පෙනිලා, වලාකුළේ මොකද්ද පෙනලා තියෙන්නේ? ලස්සන ගහක් පෙනිලා. අපි ආස කරන්නේ වලාකුළටවත් පිනිබිඳු ටිකටවත් නෙමෙයි. අපි ආස කරන්නේ මොකටද? අපි ආස කරන්නේ ගහට. මේක හරියට අපේ ජීවිතේ අපි දරුවට ආදරය කරනවා කියන තැනට ගලපන්න පුළුවන් දෙයක් මේ කිව්වේ. ගහට ආදරය කරනවා වගේ තමයි අපි දරුවට ආදරය කියලා කියන්නේ. අපි කැමැත්ත ඇති කරගෙන තියෙන්නේ අර ගහට. අන්න ඒ වගේම තමයි අපි මෙතන කැමැත්ත ඇති කරගෙන තියෙන්නේ අපි දරුවට. එතකොට ඒක දරුව වූ රූපයකට. හැබැයි එතන තියෙන යථාර්ථය අපි ටිකක් විමසගෙන යනකොට අපිට පේනවා අපි කැමති වෙන්නේ දරුවට නෙමෙයි, ඒ රූපේ දරුවකට පෙන්නන අපේ සංඥාවක් තියෙනවා නම්, ගත්ත නිමිති අනුනිමිති ටිකක් තියෙනවා නම්, බොහෝ කාලයක් තිස්සේ සරිත අනුස්සරිත කියලා කියනවා, සිහි කරපු අනුව සිහි කරපු සිතුවිලි ටිකක් තියෙනවා නම්, අපි මේ සිතුවිලි ටික තමයි දරුව හැටියට අපි කල්පනා කරලා තියෙන. අර වලාකුලේ කියන එකේ හැඩේනේ අපි ගහක් කියලා පෙන්නේ. අපි ආසකලේ ගහ කියන එකට. හැබැයි යථාර්ථය ඊට වඩා ගියාම පේන ඇත්ත තමයි මොකද්ද? වලාකුලක් කියන එක. එතකොට අපි දරුව කියන එක ටිකක් බලාගෙන යනකොට අපිට පේනවා මොකක් කියලාද? එතන තියෙන සංඥාවක් කියලා.
නිමිති විදිහට ගත්ත සංඥා ටිකක් විදිහට ගත්ත ටිකක් ඔය සංඥා ටික නැති වුණොත් එහෙන මොකද වෙන්නේ? ඔගලොන්ට දරුවා අඳුර ගන්න බැරි වෙනවා. සංඥා ටික නැති වුණොත් දරුවා අඳුර ගන්න බැරි වෙනවා. වැරදි තැනක සංඥා ටික යෙදුනොත් මොකද වෙන්නේ? ඔගොල්ලෝ වැරදි රූපයකට දරුවා කියලා රැවටෙනවා. එතකොට දරුවා වෙන්නනවද නැද්ද කියන එක තීරණය කරලා තියෙන්නේ කොහෙන්ද? ඇහැවත් නෙමෙයි රූපේවත් නෙමෙයි ඇත්තට මේක තීරණය කළේ. ඒක තීරණය කළේ සංඥාව පැත්තේ. ඒ සංඥාව ඉදිරිපත් වෙනවද නැද්ද කියන එක මට. එතකොට අපි ප්‍රපංච ඇති කරගත්තේ. තණ්හාව ඇති කරගත්තේ අර දරුවා කියලා ගත්ත තැනට. එතකොට හරියට අර වලාකුළුට මෙහා පැත්තෙන් තිබුණු ගහට ආස කළා වගේ. හැබැයි ඒකෙන් එහා පැත්තට ගිහිල්ලා බලනකොට අර අපි කියුවානේ සංඥා නිදානානි ප්‍රපංච සංඛා කියලා. සංඥාව නිදාන කරගෙන තමයි මේ ප්‍රපංච සංඥාව පැවතුනේ. නිකන් නෙමේ දරුවට ආදරේ කියන එක තිබුණේ. නිකම්ම නෙමේ දරුවට ආදරේ කියන කම තිබුණේ අපිට ඒ දරුව උපද්දලා දීපු සංඥා ටික ඇසුරු කරගෙන තමයි දරුවට ආදරේ කියන කම තිබුණේ. ඊට පස්සේ එතනින් එහාට අපි ගලනකොට අපිට පේනවා අර එකිනෙකට සම්බන්ධ නොවුණු වලාකුලේ පිනිබිඳු ටිකක් තිබ්බා කියලා අපි දැක්කම. ඒ විදිහට අපි බලාගෙන ගියොත් එහෙම අපිට පේනවා සංඥාව කියන එක නිකන් ආපු දෙයක් නෙමෙයි. ඒකත් හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දෙයක්. මොකද්ද හේතු ප්‍රත්‍යය? ඇස සහ රූපය ඇතිකල්ලි හැදුණ දෙයක් තමයි මේ සංඥාව. ඇස සහ රූපය ඇතිකල්ලි හැදුණ දෙයක්. එතකොට ඇහැයි රූපේ දිගටම තියෙනවා. ඇහැයි රූපේ දිගටම තියෙනවා. ඇහැයි රූපේ දිගටම තිබ්බොත් වෙන්නේ මොකද? කවදාවත් දරුවා ලොකු වෙන්නේ නැහැ ඔයගොල්ලොත්. ඇහැයි රූපේ දිගටම තිබ්බොත් කවදාවත් දරුවා ලෙඩ වෙන්නේ නැහැ. ලොකු වෙන්නේ නැහැ. ඒ නිසා අපි දරුවා ලොකුයි කියලා කියනවනේ. ඒ කියන්නේ ඇහැ රූප වෙනස් වෙලා කියන එක. හැබැයි අපි වෙනස් වුණ බව නොදන්නකොට අපි හිතනවා අරකම තමයි මෙතෙන්ටත් ආවේ කියලා. එතකොට අපි කියනවා ඒ දරුවම තමයි මේ ලොකු වෙලා ඉන්නේ කියලා. හැබැයි අපේ ස්වභාවය තමයි අලුතෙන් අලුතෙන් රූප සටහන් එනකම අපි අලුතෙන් අලුතෙන් රැස් කරගන්නකම. මේ දෙක තමයි තිබුණේ. එතකොට අපි රූපය අනුව ගිහිල්ලා රූපය අනුව රැස් කරනකම තිබුණා. රැස් කරගත්ත කම නිසා අපි තණ්හා කරලා තියෙනවා අර පුංචි කාලේ ඉඳලා අපි හදාගත් අපේ දරුවට. ඒක හරියට අර වලාකුලේ තියෙන ගහට තණ්හා කළා වගේ අපි. හැබැයි රූපය කියන එක අනිත්‍ය ධර්මයක්. ඒක සංකත ධර්මයක්. ඒක පටිච්ච සමුප්පන්න ධර්මයක්. අනිත්‍යයි කියලා කිව්වේ මොකද්ද? අර වලාකුලක් එකකට එකක් සම්බන්ධ නැහෙනි. ඒක වෙනමම ක්‍රියාවලියක් තියෙන දෙයක්. පිනිබිඳු ටික එකකට එකක් සම්බන්ධයක් තිබුණේ නැහැ. ඒ හැඩේ ගොඩනැගෙන්නේ නැහැ නේ. එකකට එකක් සම්බන්ධේ නැති නිසා ඒක වෙනස් වෙනවා. වෙනස් වෙනකොට අපිට වලාකුල වෙනස් වෙනවා. වලාකුල වෙනස් වෙනකොට අපිට පේනවා මොකද්ද අපිට පේන්නේ? අපි ආස කරපු ගහ නැති වෙනවා කියලා අපිට පේනවා. යම් තරමකට අපි ගහට ආස කරලා තිබුණා නම් ආස කරපු තරමට මොකද්ද වෙන්නේ? අපේ ජීවිතේට දුක කියන දේ ගලාගෙන එනවා. ඒ වගේම තමයි අර දරුවා කියලා හිතාගෙන අපි සංඥාවක් ඇසුරු කරනවා. හැබැයි අපිට සංඥාව ගෙනල්ලා දෙන්න පුළුවන් අර රූපය බාහිරින් වෙනස් වෙනවා. අනිත්‍ය වෙන රූපේ කොහොමද තිබුණේ? යථාර්ථයේ තමයි රූපේ නැති වෙලා යන තම. එහෙන් සංඥා වෙනකොට අපිට ගෙනල්ලා දෙන්නේ ප්‍රපංච සංඥාව පැත්තෙන් තමයි අපිට දෙයක් ගෙනල්ලා දෙන්නේ. මොකද්ද? අපි පුංචි කාලේ ඉඳලා දන්න ආදරණීය දරුවා වෙනස් වුණා කියන කම. ඒක රූපේ ගෙනාවේ නැහැ අපිට. රූපේ ස්වභාවය තමයි වර්ණ සටහන පාට ටිකක් විදිහට ඇහැට පතිත වෙනකම. හැබැයි අපේ ප්‍රපංච සංඥාවේ ස්වභාවය තමයි අපි දන්න අඳුනන අපේ දරුව ලෙඩ වුණා කියන කම. දැන් පින්නතුනේ අපිට දුක් වෙන්න බෑද? දැන් ඕන තරම් අපිට දුක් වෙන්න පුළුවන්කම තියෙනවා. දුක්ුණේ ඇත්තටම රූපේ වෙනස් වෙන කම නිසාද? එහෙම නැත්නම් රූපේ වෙනස් වෙන කම පුද්ගලයේ කරගත් අපේ මෝඩකම නිසාද? ඒ වෙනස් වෙන රූපේ පුද්ගලයේ කරගත් අපේ මෝඩකම නිසා. එහෙම නැතිනම් රූපේ වෙනස් වෙනකොට අපිට දුක එන්න විදිහක් ඇත්තේ? අපි කිව්වොත් එහෙම දරුවා කියලා ගත්ත රූපේ අපි කියනවානේ දරුවත් අපි හරි ආදරේ කියලා. සමහර දෙමව්පියන්ට පුංචි කාලේ ආදරෙන් හදපු වඩපු දරුවෝ පස්සේ කාලේ පේන්න බැරි දරුවෝ වෙලා නැද්ද? එහෙම වෙලා තියෙනවානේ. දරුකම වෙනස් වෙලාද? නෑ, දරුකම පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ. වෙනස් වෙලා තියෙන්නේ මොකද්ද? සංඥාව. එච්චරයි. අර හොඳ විදිහට පෙන්නපු සංඥාව දැන් නරක විදිහට පේනවා. ඇයි පින්නතුනේ? අපි සංඥාව කිව්වට අපි තණ්හා කරන්නේ යථාර්ථයක් විදිහට සැප සහගත දෙයටනේ.
අපි කැමති සැපසහගත සංඥාවට මිසක වෙන සංඥාවකට නෙමෙයි. ඒකට දරුවද දරුවා නෙමෙයිද කියන එක අදාළ නැහැ. අපිට යම් රූප සංඥාවක් සැපසහගත නම් අපි අසුරු කරන්නේ ඒ සංඥාව තමයි හොඳයි කියලා. ඒ සැපසහගත සංඥාව දුක ගෙනාවොත් එහෙම අපිට ඒක අදාළ වෙන්නේ, අපි ඒකට කැමති වෙන්නේ නැහැ. ඒ නිසා අපි දරුවට උනත් අකමැති වෙන්න පුළුවන්කම තියෙනවා. ඒකයි මම කියන්නේ ලෝකේ ගොඩක් වෙලාවට අපි දරුවට ආදරේ කියුවට නෑ, දරුවට නෙමෙයි අපි ඇත්තටම ආදරේ කරන්නේ, අපේ සංඥාවට කියලා මම කියන්නේ. මල්ලිකා දේවියයි කොසල් රජුරෝයි අතර ඇති වුණු කතා බහ ගැන අහලා තින්නේ. මම අහලා තියෙනවා නම් අහලා තියෙන්න ඕනේ මම අතර කියන කතාව. මල්ලිකා දේවියයි කොසල් රජුරෝයි අතර ඇති වෙන කතා බහක්. කොසල් රජුරෝ දවසක් අහනවා මල්ලිකා දේවියගෙන් ලෝකේ කාටද වැඩිපුරම කැමති කියලා. මල්ලිකා දේවි බොහොම දුප්පත් තැනැත්තියක්. අගමිසෝ බවට පත් කරන්නේ කොසල් රජුරෝ. රජුරෝ බලාපොරොත්තු වෙනවා රජුරෝන්ට ආදරේ කියයි, කැමති කියයි කියලා. හැබැයි මල්ලිකා දේවි ගත් කටටම කියනවා නෑ මම කැමති මට, නැතිනම් මම ආදරේ කරන්නේ මට කියලා. පෞල් ප්‍රශ්නේ දුරදිග ගියප එක නතර වෙන්නේ බුදුරජාණන් වහන්සේ ළඟ. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා නෑ මල්ලිකා කියප එක වැරදි නෑ, ඒක හරි. ලෝකෙ තමන්ට තමයි වැඩිපුරම කැමති වෙන්නේ. ඒ තමන්ට තමයි වැඩිපුරම කැමති වෙනවා කියලා කියන්නේ. පිනතුනේ අපි කැමති සැප වේදනාවටනේ. අපි කැමති වෙන මොකකටවත් නෙමෙයි, තමා තුළ උපදින සැප වේදනාවට තමයි අපි ඕනම සත්වයක් තණ්හා කරන්නේ. තමා තුළ උපදින සැප වේදනාවට මිසක වෙනත් දෙයකට නෙමෙයි. දුක් වේදනාවට හෝ උපේක්ෂා වේදනාවට නෙමෙයි. අපි මේ සැප වේදනාවගෙන රූප වලට දරුවා, ගෙවල්, යාන වාහන, මිල මුදල් කියලා එක එක ලේබල් ගහලා තියෙන්න පුළුවන්. හැබැයි අපි ආස කරන්නේ සැප වේදනාවට. අපේ සැප වේදනාව ගේනවා නම් ඒ දේවල් දුක්ුණා කියන එක මට අදාළ නෑ. එහෙමනේ. දැන් මම කියන්නේ අපිව සතුටු කරනවා නම් දරුවා වුණත් ටිකක් දුක්ුණාට කමක් නැන්නේ. දැන් මම ඔකට කියන්නේ ඕගොල්ලොන්ට සිද්ධ වෙනවා දරුවගෙන් සතියකට විතර ටිකක් දුරට යන්න. ඈතකට යන්න. ඈතකට ගියාට පස්සේ ඔයගොල්ලෝ සතියකට විතර පස්සේ කෝල් එකක් අරගෙන බලනවා තොරතුරක් නැහැ මොකද කියලා. එතකොට ඔයගොල්ලොන්ට දරුවගෙන් ලැබෙන උත්තරේ තමයි මම මේ සතිය හරි සතුටින් හිටියා මට ඔයගොල්ලෝ මතක්ුනේවත් නැහැ කියලා. ඔයගොල්ලොන්ට මොකද හිතෙන්නේ? සතුටු හිතනවාද දුක හිතනවාද? දුකක් ඇති වෙනවා. ඉතින් අපි සතුටු වෙන්න බෑ දරුවා සතුටින් ඉඳලා නේ. නමුත් අපිට දුකක් ඇති වෙනවා. ඇයි අපිට දුක ඇති වෙන්නේ? මම හරි දුකෙන් හිටියේ ඔයගොල්ලෝ නැතුව මට හරි පාළුයි කියලා. අපි හිතනවා දැන් ගානක් නැහැ, දැන් සමානයි. ඒ කියන්නේ මාව ටිකක් සතුටින් තියන්න, ඔබ ටිකක් දුක්ින්නට කමක් නැහැ කියලා නේද? අපි නොකියුවට හිතේ ස්වභාවය තමයි අපි හැමදාම ආස කරන්නේ තමා තුළ උපදින සැප වේදනාවට මිසක බාහිර දෙයකට නෙමෙයි. ඒක තමයි ලෝකේ තියෙන යථාර්ථය. අපි මොනතරම් අකමැති කිව්වත් අපි අකමැති වෙලා තියෙන්නේ ඒ විදිහටම තමයි. ඒක ඔය මට්ටමින් නෙමෙයි මම මේ කතා කරන්නේ, ඊට වඩා මහා ගැඹුරු දෙයකින්. ඒක ඉන්න මට්ටම ටිකක් බොරුවක් කියන්න කියපු කතාව. නමුත් මේ තමන් තමන්ටමයි ආස කියන එක සහ තමන් තමන්ටම අකමැති වෙනවා කියන එක ඊට වඩා මහා ගැඹුරු කතාවක්. ඒ කියන්නේ අපි කියන්නේ ස්කන්ධ පංචකයක පැවැත්මක් ගැනනේ. ආදරණීය දරුවා කියලා අපි දැනගන්න මට්ටමේදී එතන පවතින්නේ මොකද්ද? ස්කන්ධ පංචකය. මොකද්ද? ඇහැ රූප දෙක රූපස්කන්ධය. ඒ දරුවා පිළිබඳව අපි විඳින වේදනාවට කියනවා වේදනා ස්කන්ධය කියලා. දරුවා පිළිබඳව හඳුනන කමට කියනවා සංඥා ස්කන්ධය කියලා. හිතන කමට කියනවා සංස්කාර ස්කන්ධය කියලා. දැනගන්න කමට කියනවා විඥාන ස්කන්ධය කියලා. ඔන්න අපිට අපේ දරුවා හම්බෙන තැන ස්කන්ධ කීයක් තිබුණද? ස්කන්ධ පහක් තිබුණා. දැන් මට කියන්න මම කවුද කියලා. ඔගොල්ලෝ කවුද? දරුවා ගැන දැනගන්න මොහොත වෙනකොට තමන් කවුද? තමන් කියලා වෙනම ස්කන්ධයක් තිබ්බද? එතන වෙනම ස්කන්ධයක් තිබෙන්නේ නැහැ. එහෙනම් මොකද්ද තමන්? ඔය ස්කන්ධ පහමනේ තමන්ව නියෝජනය කළෙත්. මම බවට පත්ුනේත් ඔය ස්කන්ධ පහම තමයි. දරුවා කිව්වේ? දරුවා කිව්වේ ඔය ස්කන්ධ පහමයි. බලනකොට මම උනේ ඔය ස්කන්ධ පහම තමයි. තමන් කියන පුද්ගල බවත් නියෝජනය කළා තියෙන. මම කියන්නේ ඔක එකම කාසිය දෙපැත්ත කියලා. එක පැත්තක් බලනකොට අපිට පේන්නේ දරුවා කියලා වගේමයි, දරුවා විතරයි කියලා. හැබැයි ඔක යථාර්ථයේ තමයි ඔය කාසිය අනිත් පැත්ත තමන් කරගත්ත ස්කන්ධ ටිකක්. ඔගොල්ලෝ අහලා ඇති පංච උපාදාන ස්කන්ධෙටනේ චන්දරාගය යෙදෙන්නේ. දරුවට නෙමෙයි චන්දරාගය තියෙන්නේ පංච උපාදාන ස්කන්ධෙට. එතකොට තමන් කරගත්ත ඔය ස්කන්ධ පංචකයට තමයි තමන් තණ්හා කරන්නේ.
අපි දරුවට ආදරේ කිව්වට ඇත්තටම තමන් තණ්හා කරලා තියෙන දරුවටද තමන් කරගත් ස්කන්ධ පංචකයට. තමන් කරගත් ස්කන්ධ පංචකයට තමයි තණ්හා කරන්නේ. අපි කියනවා මට ওই මිනිස්සය පේන්න බෑ කියලා. පේන්න බැරි මිනිස්සයා අපි සතර මහා ධාතු ඇත්තේ නෑනේ. මහා භූත රූපේ මහා භූත රූපේමයි වර්ණ සටහන ඒක තිබුණේ නෑ. එතකොට ඒකට කියනවා ඇහැ සහ රූපෙට රූපස්කන්ධය කියලා. විඳින කමට වේදනා සංඥා සංඛාර විඥාන ඒ ස්කන්ධ ටිකට අකමැති මිනිස්සයා කියන තැන තියෙන යථාර්ථය මොකද්ද? ස්කන්ධ පංචකයක්, ස්කන්ධ පහක්. දැන් අපි පේන්න බැරිකම තිබුණ මම උනේත් ඔය ස්කන්ධ පහමනේ. ඒ මිනිස්සයා දැනගන්න මොහොතේ තමන් කවුද? තමන් බවට ගියේ තේ ස්කන්ධ පහම තමයි. ඒ ස්කන්ධ පහ ගැනම තමයි තමන් ද්වේෂය උපද්දගත්තේ. ඒකට මම කියන්නේ අර කාසියේ මං අකමැති මිනිස්සයා කියන පැත්ත තියලා ඔය දිහා බලාගෙන ලොකු මිටියක් අරගෙන ගැහුවොත් එහෙම මොකද වෙන්නේ? අනිත් පැත්ත නිකන් තැරෙනවා. ඒ වගේ අපි ගිහිල්ලා බණින්නේ අපි මහා අකමැති මිනිස්සයෙකුට තමයි. හැබැයි ඒකේ යථාර්ථය අපි බැනගෙන තියෙන්නේ බණිනවට කැමති වෙලා තියෙන කාටද? තමන් කරගත්ත ස්කන්ධ පංචකයට. අපි රැස් කරගෙන තියෙන එක තමයි. ඒකේ විපාකේ මොකක්ද? කැමැත්තට එපැයි විපාකෙන්න නේද? තමන් කරගත්ත ස්කන්ධ පංචකයට නම් බැනුම කැමති උනේ තමන්ට පුළුවන් සසරේ ඕනතරම් බැනුම් අහන්නයි. ඒකට හේතු ටික තමයි සකස් කරගත්තේ. අපි කැමති සතෙක් මරන්න. හැබැයි අපි කියනවා සතෙක් මරන්න කැමතියි කියන තැන මොකද්ද සිද්ධ වෙන්නේ යථාර්ථයෙන්? සතෙක් මරන්න කැමති කියන තැන තියෙන එක තමයි අපි මේ සතා කියලා කියන තැනදී සතාව උපදින තැන ස්කන්ධ පංචකයේ පැවැත්මටනේ අපි කැමති නැත්තේ. සතාව උපදිනවා කියන තැන තියෙන ස්කන්ධ පහක් නම් ඒ ස්කන්ධ පහ පවතිනකොට තමයි අපි අකමැති. ඒ කියන්නේ තමන්ට අකමැති බව තමයි එතන තියෙන්නේ තමන් කරගත්ත ස්කන්ධ පංචකයට. එහෙනම් ඒකෙන් ලැබෙන විපාකය මොකද්ද? ප්‍රාණඝාතය නිසා ලැබෙන විපාකයක් තමයි අල්පායුෂ්කයි. ස්කන්ධ ටිකේ පැවැත්මට කැමති නැහෙනේ. එහෙනම් කැමති නැති විදිහටම විපාකේ හම්බෙනවා. කැමති නැති දෙයට කැමති වෙලා ඒක නะ උපදින හැම ආත්මයකම අල්පායුෂ්ක වෙනවා. එතකොට මෙන්න මේ විදිහට අපි තමන් තමන්ටමයි තණ්හා කරන්න කියලා කිව්වෙ ඔන්න ඔය වගේ කතාවක් ඉඳලා. ඒක ටිකක් ගැඹුරු වැඩි ඇති. තමන් තමන්ටම තණ්හා කරනවා කියලා. එතකොට අපිට හැම වෙලාවකදීම අපිට ඔය ඇසුරු කරන මට්ටම එතකොට පවතින්නේ මොකක් මතද? අපි ප්‍රපංච සංඥාව නිසා තමයි මේක ගොඩනගලා තියෙන්නේ. ප්‍රපංච සංඥාව පැවතුනේ කුමක් මතද? තණ්හාමාන දිට්ඨි ටික නිකන් පැවතුනේ නැහැ. ඒ තණ්හාමාන දිට්ඨි ටික පැවතුනේ අර සංඥා ටික මත. ආදරණීය දරුවා හදාගත්තේ නිකන් නෙමෙයිනේ, අර ගෙනල්ලා දීපු සංඥා ටිකත් එක්කනේ. ඒ සංඥාව මත තමයි ප්‍රපංච සංඥා හැදුවේ. ප්‍රපංච සංඥාව නිසා තමයි අපිට දුක ජීවිතයට ගේනවා කියන දේ අද දවසේදී සිද්ධ කරලා තියෙන්නේ. එහෙනම් අපිට ඉස්සෙල්ලාම නැති කරන්න වෙන්නේ මොකද්ද? ඔය ප්‍රපංච සංඥා ටික අපිට නැති කරන්න වෙනවා. ප්‍රපංච සංඥා කියලා කිව්වෙ මොකද්ද? තෘෂ්ණා මාන දිට්ටි කියන ටික නැති කරන්න වෙනවා. තෘෂ්ණා මාන දිට්ටි ටික නැති කරන්න යනකොට අපිට සිද්ධ වෙනවා මොකක්ද? අපි උදාහරණෙන් අපි කතා කළොත් අපිට ගහ වෙනස් වෙනකොට දුක එනවා නම් අපිට ඉස්සෙල්ලම සිද්ධ වෙනවා ගහ නැති කරන්නනේ. අපිට ඉස්සෙල්ලම සිද්ධ වෙනවා ගහ නැති කරන්න. ගහ නැති කරන්න නම් අපිට කරන්න වෙන්නේ මොකද්ද? වලාකුළ කපන්න කඩන්න බෑනේ. එහෙනම් කරන්න ඕනේ දේ තමයි අපිට එතන තියෙන යථාර්ථය දකින්න වෙනවා. වලාකුළ කියන තැන, ගහ කියන පේන තැන තිබුණේ ඇත්තටම වලාකුළක් කියලා පෙන්වන්න වෙනවා. වලාකුළ කියන තැනක් තිබ්බේ එකට එකක් සම්බන්ධ නැති පිනිබිඳු ටිකක් කියලා අපිට පෙන්වන්න වෙනවා. එතකොට ඒකේ ස්වභාවය තමයි එකකට එකක් සම්බන්ධ නැතුව හැම මොහොතෙම වෙනස් වෙනකම කියලා අපිට පෙන්වන්න වෙනවා. ඒක දැක්කොත් අපිට පේනවා වලාකුළකට ගහක් කියලා ගතියක් නැති බව. වලාකුළේ ස්වභාවය ගහක් කියලා ගතියක් නෙමෙයි කියලා අපිට පේනවා. නැතිනම් පිනිබිඳු ටිකේ ස්වභාවය නිශ්චිත හැඩයක් නැති බවක් කියලා අපිට පේනවා. ඒක පේනකොට මොකද වෙන්නේ? අපි ගහක් කියලා හිතාගෙන හිටියනම් ඒ ගහක් කියලා හිතාගෙන හිටපු එකට ක්ෂේත්‍රය නැති වෙනවා. ක්ෂේත්‍රය කියලා කියන්නේ බිම නැති වෙනවා. මේ ශාසනයට අපි කියනවා හේතුගතෝ කියලා. ඵලය නෙමෙයි නැති කරන්නේ. මොකද්ද නැති කරන්නේ? හේතුව. යමක් ඇති කරන හේතුව නැති කරනවා. හේතුව නැතිවීම තුළ මොකද්ද වෙන්නේ? ඵලය නොහට ගන්න බවට යනවා. හේතුව නැති කරනකොට ඵලය නොහට ගන්න බවට යනවා. ඒ නිසා නිරෝධයට කියනවා අනුත්පාද නිරෝධය කියලා. නැවත නොහට ගන්න බවට යන නිරෝධයක් ඒක.
එතකොට පවතින දේ නැති කිරීම විතරක් නෙමෙයි මේ කතා කරන්නේ. අනුත්පාද නිරෝධයක් ගැන නොහට ගන්න බවට යන නිරෝධයක් ගැන තමයි මේ ශාසනය කතා කරන්නේ. එතකොට කොටිම්ම කියනවා නම් කොටිම්ම කියුවා ගැඹුරු වෙනවා. අපි කතා කරන්නේ දරුවට තියෙන තණ්හාව නැති කරන දේ ගැන නෙමෙයි දරුවන් නැති කරන එක ගැන කතා කරන්නේ. දරුවට තියෙන තණ්හාව නැති කරන එක ගැන නෙමෙයි දරුව නැති කරන එක ගැන කතා කරන්නේ. ඒකෙන් කියන්නේ මේ දරුව එළිය නැති කරනවා කියන එකක් නෙමෙයි, බය වෙන්න එපා, වර්ධව වට ගන්නත් එපා. ඒකෙන් කියන්නේ අපි ඇහැට පෙනෙන රූපය තුල අර ප්‍රපංච සංඥාවකින් ඇසුරු කරන දරුවෙක් ජීවත් වෙනවා කියලා හිතන කම, අර පිනිබින්දු ටිකක් අස්සේ අර ගහක් තියෙනවා කියලා හිතන කම, අන්නේ මෝඩකම නැති කරන එක කරන්නේ. එතකොට අර බලාගෙන ඉන්නකොට ගහක් පේන්නේ නැතුව නෙමෙයි, යාට ගහ විදිහට පේනවා. හැබැයි එයා එතන තියෙන යථාර්ථය දන්න ඕන වෙලාවක ඒක වෙනස් වෙනවා කියලා දන්නවා. එතකොට ඒක වෙනස් වෙනකොට අනේ ගහ වෙනස් වුණා කියලා එයා අඳන්න වැළපෙන්නේ යන්නේ. ඒ වගේ එයා රූපේ ස්වභාවය තේරුම් ගන්නවා. රූපේ ස්වභාවය තමයි කවදාවත් දරුව නොවුණු ස්වභාවය. එතන තිබුණු යථාර්ථය තමයි දරුවෙකුට අයිති නැති බව. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජ්ජා. සුද්දාෂ්ටක මට්ටමේ රූපයක් තිබුණේ. ඒ රූපය ගැන තමයි අපිට මෙහි දරු සංඥාව ගෙනල්ලා දෙන කම තිබුණු. තමන්ගේ පැත්තේ අපි රැස් කරගෙන තිබ්බ ටිකත් එක්ක. එතකොට අපි අද නැති කරන්නේ මේ දෙකක් කියලා දැකපු ගමන්ම අපිට පේනවා ඊයේ දැකපු දරුවා අද දකින්න බෑ කියලා. ඊයේ දැකපු දරුවා අද දකින්න බෑ. ඇයි? ඊයේ දැකපු රූපේ අද පේනවද? ඊයේ දැකපු රූපේ අද පේන්නේ නැහැ. ඊයේ යම් වර්ණ සටහනක් ගියා නම් වර්ණ සටහන අනිත්‍යයි. ඒක ගියාම තමයි මේ තප්පරේ ගියා කියලා ඒ තප්පරේ ආයේ කල්ප කෝටි ප්‍රකෝටි ගණන් ගියත් එන්නේ නැහනේ. එක ගඟෙන් දෙපාරක් නාන්න බෑනේ. ඒ වගේ ඇහැට එකපාරක් ආපු රූපය එකපාරක් පතිත වුණ වර්ණ සටහන ආය කවදාවත් පතිත වෙන්නේ නැහැම තමයි. ඒක තමයි රූපයේ ස්වභාවය. හටගෙන නැති වෙන කම තමයි රූපේ ස්වභාවය. ඒක පෙර තිබිලා හටගත්ත නෙමෙයි ඉතුරු නැතුව නැති වෙන දෙයක් කියනට. එතකොට පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යන රූපය ආය කවදාවත් එන්නේ නැත්නම් අපිට රූපේ තුල එක දිගට ජීවත් වෙන දරුවෙක් ගයක් තියෙන්න පුළුවන්. දරුවෙක් ගයක් තියන්න පුළුවන් කමක් නැත්තේ. ඔන්න ඕක තමයි ලෝකේ තියෙන යථාර්ථය. අපි දැක්කොත් හේතුඵල ධමයක් අපිට පේනවා. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රසෝජා කියලා කතා කරන සුද්ධාෂ්ටක මට්ටමේ යථාර්ථ ධර්මයක් අපිට පේනවා නම් එයාට ලෝකේ නානත්වයක් නැහැ. නානත්වයක් නැහැ කියලා කියන්නේ එයාට දරුව වුණ රූප, ගෙවල් දොරවල් වුණ රූප, වටිනාකම් තියෙන රූප, වටිනාකම් නැති රූප ඇත්තේ නැහැ. ඇයි? පටවි ධාතුවට වටිනකම් තියෙනවද? පටවි ධාතුවට වටිනකම් නැහැ. තද ගතියට වටිනකම් නැහැ. ආපෝ ධාතුවට වටිනකම් නැහැ. තේජෝ ධාතුවට වටිනකම්, වායෝ ධාතුවට වටිනකම් ඇත්තේ නැහැ. බාහිරින් පතිත වෙන වර්ණ සටහන නිසා ඇහැටෙන පාට ටිකට වටිනකම් ඇත්තේ නැහැ. ඒක හටගෙන නිරුද්ධ වෙන දේ. එතකොට එයාට ලෝකේ වටිනකමක් පෙන්වන්න තැනක් ඇත්තේ නැහැ. එතකොට ඒවන් සමේතස්ස විභූති රූපං කියුවේ ඒකයි. මෙහෙම දකින කෙනාට රූපය විභූත වෙලා යනවා. රූපය ඇත්තේ නැති වෙලා යනවා. රූපේ දුරු වෙනවා. ඇයි රූපේ දුරු වෙනවා කියලා කියන්නේ? එයා දැන් හිතාගෙන ඉන්න වටිනකම් තියෙන රූපේ පෙන්වන්න තැනක් නැහැනේ. එයාට අඳුමුතරමේ මාව පෙන්වන්නවත් තැනක් නැහැ. තමන් කරගත්ත බව. ඇයි? එයාට පේනවා යාචමේ අජ්ජත්තිකාච පඨවි ධාතු, බාහිරාච පඨවි ධාතු, පඨවි ධාතු රේවේසං. අපි මගේ කියන තැන යම් තදගතියක් තියෙනවා නම්, මෙතන තදගතියක් තියෙනවා නම්, තදගතිය කියන එක සමානයි මගේ තදගතිය තව කෙනෙකුගේ තදගතිය කියලා ඇත්තේ නැහැ. ඒ තදගතිය මට ඕන විදිහට වෙනස් වෙන්නේ එහෙම වෙන්නේ නැහැ. තදගතිය තදගතියමයි. ඒ වගේමයි ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන සතර මහ ධාතුවේ ස්වභාවය තමයි වෙනස් නොවන කම. වෙනස් නොවන කම කියලා කිව්වේ ඒක සත්වයේගේ පුද්ගලයේගේ කියලා වෙනසක් ඇත්තේ නැහැ. එකම විදිහක්. එතකොට අපි යම් විදිහකින් එබඳු සංඥාවක් අපිට ආවොත් අපිට මොකද්ද වෙන්නේ? අර ගෙවල් දොරවල් කියලා ගත්ත නානත් සංඥාව අපිට පේන්නේ නැහැ. ඒක බොරුවක් කියලා අපිට පේනවා. අර එකකට එකක් සම්බන්ධ නැති පිනිබින්දු ගොඩ දැක්කා වගේ. එහෙනම් අපිට ඒ ටික පේනවා නම් අපිට අර දරුව කියන කම බොරුවක් කියලා අපිට තේරලා තියෙනවා. ගෙදර කියන කම බොරුවක් කියලා අපිට තේරලා තියෙනවා. කොටින්ම කියනවා නම් අපි දරුවට ආදරේ කියලා කොච්චර කතා කළත් අපි ආදරය කරලා තියෙන දරුවට නෙමෙයි අර උපදින ප්‍රපංච සංඥාවටම තණ්හා කරනවා කියන එක අපිට වෙන්න තියෙනවා. එතකොට පේනවා අපි මොනතරම් මෝඩද කියලා.
හිතෙන් උපද්දගත්ත සංඥාවක් ගැන තණ්හාව උපද්දලා මම කියනවා මම දරුවට හරි ආදරේ කියලා. අපි සංඥාවක් ගැන පරිවිතර්කයක් උපදවලා අපි අඬනවා. අපි කියනවා දරුවා ගැන හිතලා මම අඬනවා කියලා. ඇත්තටම ඔබ අඬලා තියෙන්නේ දරුවා ගැන හිතලාද? නැත්තම් ඇත්තටම ඔබ අඬලා තියෙන්නේ තමන්ගේ හිත ගැන හිතලාද? තමන්ගේ හිත ගැන හිතලාමයි. අපි කලින් කරපු දේශනාව අහන්න තියෙන එක අපි උදාහරණයක් කිව්වා සුදු පාට වස්ත්‍රය ගැන. අද්දේකට ලැබෙන සුදු පාට වස්ත්‍රය ගැන. එතකොට අන්න ඒ වගේ දෙයක් අහලා නැති අයත් ඉන්නවා නේද? එතකොට අපි කිව්වොත් එහෙම අද්ද කෙනෙකුට අහන්න ලැබෙනවා මේ ලෝකේ තියෙන වටිනාම වස්ත්‍රය තමයි සුදුම පාට වස්ත්‍රය කියලා. මේ විදිහට අහන්න ලැබෙන මේ අද්ද කෙනාට එක්කෙනෙක්ගෙන් ඉල්ලනවා මට ගෙනල්ලා දෙන්නකෝ වටිනා සුදු වස්ත්‍රයක් කියලා. එයාට යාළුවෙක් ගෙනල්ලා දෙනවා මේ තමයි ලෝකේ තියෙන වටිනාම සුදු පාට වස්ත්‍රය කියලා වස්ත්‍රයක්. මේක නා හිතනවා මේක සුදු පාට වස්ත්‍රයක් කියලා. හැබැයි අර යාළුවා ගෙනල්ලා දෙන්නේ දැලි කුණු පෙරිච්චි අපවිත්‍ර වස්ත්‍රයක්. දැන් අද්ද කෙනා මේක පොරෝගෙන සභාවලට ගිහිල්ලා තැන් තැන් වලට ගිහිල්ලා තමන්ගේ ඥාතීන් රැස් වෙන තැන් වල යාළුවෝ එකතු වෙන තැන් වල යා කියනවා මේ තමයි මේ ලෝකේ තියෙන වටිනාම සුදු පාට වස්ත්‍රය මෙහෙම බලන්න කියලා යා තමන්ගේ වස්ත්‍රය පෙන්නනවා. එතකොට මොකද වෙන්නේ? අර අයට හිතෙනවා මෙයා මොනතරම් මෝඩද නැතිනම් මොනතරම් අසරණකමකද ඉන්නේ තමන්ගේ නොදැනුවත්කම පිළිබඳව. ඊට පස්සේ මෙයාගේ තියෙන අසරණකම මෝඩකම තේරුම් ගත්ත මේ පිරිස මොකද කරන්නේ? මෙයාට ඕක කියන්න යන්නේ නැහැ, නෑ ඕක සුදු නෙමෙයි කියන්න යන්නේ නැහැ. එයා ඒක පිළිගන්නේ නැති වෙයි. ඒ නිසා එයා කරන දේ තමයි වෙදෙක් ගෙන්නලා ඇස් දෙක දෙනවා. ඇස් දෙක දෙනවා කියන්නේ ඇස් පේන විදිහට බේට් කරනවා. ටික කාලයක් යනකොට ඇස් පේන්න ගන්නවා. යම් කිසි දවසක යාට ඇස් පේන්න ගන්නකොට යාට පේනවා මොකද්ද? තමන් අර පොරෝගෙන ඉන්නේ සුදු පාට නෙමෙයි දැලි කුණු පෙරිච්චි වස්ත්‍රයක් කියන එක පේන්න ගන්නවා. ඒක පේන්න ගන්නකොට එයාට මෙච්චර කාලයක් තමන් හිතාගෙන හිටපු වටිනා කියලා හිතාගෙන හිටපු වස්ත්‍රයේ හැඟීම මොනවා වෙනවද? ඒක නැත්තට නැති වෙලා යනවා. නැති වෙලා යනවා විතරක් නෙමෙයි අර වස්ත්‍රය ගෙනල්ලා දීපු කෙනා ගැන මොන විදිහ හැඟීමක් ඇති වෙයිද? මේක වටිනවා කියලා පෙන්නපුද? පෙන්නන්න ඒක අර තමන්ට මතක් වෙන වාරයක් ගන්න. මම ගිහිල්ලා අර සභාවෙත් කිව්වා මේක වටිනවා කියලා. මේ සභාවෙත් කිව්වා මේක වටිනවා කියලා. මේ අයත් එක්කත් කිව්වා මේක වටිනවා කියලා. හිතෙන්න අර කෙනා ගැන වෛරී සිතක් ඇති වෙනවා. නැතිනම් ගහන්න පුළුවන් නම් ගිහිල්ලා ගහලා එන මට්ටමට තරහක් ඇති වෙනවා. එතකොට දැන් මෙන්න මේ අන්ධයා ගිහිල්ලා තව අන්ධයෝ ටිකක් ඉස්සරහා කිව්වයි කියලා හිතන්නකෝ. දැන් ස්පේන් ටිකක් ඉස්සරහා කිව්වොත් නෝ ඒ සිද්ධිය වෙන්නේ. තව අන්ධ ටිකක් ඉස්සරහා කිව්වොත් එහෙම මොනවා වෙනවද? අනේ ඇත්තද? එකත් එහෙනම් සුදු පාට වස්ත්‍රේ වාට ලැබුණාද? අනේ ලොකු දෙයක් කියලා අල්ලලත් බලලා බොහොම සතුටු වෙයි කට්ටියත්. පින්තුනි අපේ ජීවිතෙත් අන්ධයෙකුට සුදු පාට වස්ත්‍ර ටිකක් ලැබුණා වගේ දෙයක් තමයි. අපි හිතාගෙන ඉන්නවා මේ ලෝකේ වටිනා දේවල් ගොඩක් තියෙනවා කියලා. අපි මේ වටිනකම දකිනව කොහෙ තියෙන දේවල්ද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන්ගේ තියෙනවා කියලා. සුදු පාට වස්ත්‍රය තියාගෙන ඉන්න අන්ධයෙක් වගේ අපි ලෝකේ අපිට වටිනා ගොඩාක් දේවල් තියෙනවා කියන එක ගැන අපි හැමතැනම කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඕන තැනක අපිට කතා කරන්න පුළුවන් වටිනාකම් තියෙන දේවල් අපි ළඟ තියෙනවා. හැබැයි ඒකේ යථාර්ථය තමයි කිසිම වටිනකමක් නැති සංඥාවකට රැවටුණා කියන එක. යම් කිසි දවසක බුද්ධාදී සත්පුරුෂයන් වහන්සේ නමක් අපිට පෙන්නලා දුන්නොත් එහෙම S2 දුන්නොත් කියලා කියන්නේ තමන්ට පෙන්නලා දුන්නොත් යථාර්ථවාදී ඥාන දර්ශනයක්. ඔබ ඔය ලෝකේ වටිනවා කියලා කියන, ඔය පිරිසුදුයි කියලා කියන, හොඳයි කියලා කියන, සැප එනවා කියලා කියන දේ මෙන්න මේ විදිහේ හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙලා යන ධර්මයක්. නැතිනම් තව විදිහකින් කියනවා නම් ඔබ හිතේ තියෙන සංඥා ප්‍රපංච සංඥාවකටයි තණ්හා කරන්නේ. ඔය වටිනවා කියන එක රූපෙටයි තියෙන්නේ නෙමෙයි, ඔක බොරුවක්. තමන් තමන්ගේ හිතටමයි ආස කරන්නේ. තමන් තමන්ගේ හිත පැත්තෙම උපදවපු දෙයකටයි තමන් ද්වේෂය අරගෙන තියෙන්නේ. මේකෙන් වරදිවට ගන්න එපා. මේ ඔක්කොම හිතේ කියනවා නෙමෙයි. අපිට හිතේ කියන තැනින් අතර කරන්න බෑනේ. ඔක හටගත්ත විදිහක් පෙන්වන්න එපා. නිකම්ම හිතට ප්‍රපංච සංඥාවක් ආවේ නෑනේ.
ඒ සංඥාව ආවේ අනාත්ම ඇහැ රූප දෙක අර පිනිබින්දු තැන ඉඳලම කතාව කියන්න වෙනවා, ගහගෙන කතා කරන්න වෙනවනම්. හැබැයි මෙයාට පේනවා ගහ කියන එක බොරුවක් කියලා. ඒ කියන්නේ සුදු පාට වස්ත්‍රයේ තියෙන අපිරිසුදු බව තමයි මෙච්චර කල් සුදුයි කියලා හිතාගෙන හිටපු එකේ අපිරිසුදු බව පේනවා. වටිනවා කියලා හිතාගෙන හිටපුකම තමන්ගේ හිතෙන් උපද්දපු දෙයක් කියලා පේනවා. ඒක වස්තුවට අයිති නෑ කියලා පේනවා. එහෙනම් වස්තු අල්ලගෙන මෙච්චර කාලයක් ගහ මරා ගන්න හදපු එක මොකක් වෙයිද? ඒක නැති වෙලා යනවා. එතකොට අපිට ඇති වෙනවනේ වෛරී චේතනාවක් ඇති වෙනවා කියලා කිව්වනේ අර සුදු රෙද්ද දුන්න කෙනාගෙන. දැන් සුදු රෙද්ද තියලා මේ දැලිකුණු රෙද්ද දීපු කෙනාගෙන, දැලිකුණු රෙද්ද දුන්නේ වෙන කවුරුත් නෙමෙයි, තමාගේම විඥානේ, තමන්ගේ හිත තමයි සකස් කරලා දුන්නේ. ආ ඇලෙන්න පුළුවන් දේ තියෙනවා එළිය කියලා. අර ටික ඔක්කොම රූපයයි තමන්ගේ හිතින් උපදින නාමයයි ඔක්කොම එකතු කරලා දුන්නේ තමන්ගේම විඥානේ මායාවෙන් තමයි එකතු කරලා දුන්නේ. එතකොට එයාට විඥානයේ මායාව පිළිබඳව මොකක්ද ඇති වෙන්නේ? අමිත්‍ර චේතනාවක් ඇති වෙනවා, වෛරී චේතනාවක්. වෛරී කියලා එක වැරදිවට ගන්න එපා, ද්වේෂය හට ගන්නවා කියලා නෙමෙයි කියන්නේ. එයාට විඥානේ කලකිරෙනවා. එයා එතන තියෙන බොරුව එයාට තේරෙනවා. හිතෙන් උපදවපු සංස්කාරයක් ඇත්ත කරගත්ත මේ විඥානීය පිළිබඳව, මනස පිළිබඳව එයාට දැඩි කලකිරීමක් ඇති වෙනවා. ඒ නිසා තමයි ගිරිමානන්ද සූත්‍රයේදී ඔගොල්ලෝ කියවනකොට දකින්න ඇති අනිත්‍ය සංඥාව කියලා එකක් විස්තර කරනවා. කතමාචානන්ද අනිත්‍ය සංඥා කියලා. එතකොට එතන අනිත්‍ය කියලා පිළිබඳව විස්තර කරනකොට අපිට අනිත්‍ය පිළිබඳව ස්කන්ධ වශයෙන් මේ විදිහට මේ ධර්මයන් අනිත්‍යයි කියලා කතා කරනවා. අනිත්‍ය සංඥාව විස්තර කරන තව අනිත්‍ය සංඥාවක් විස්තර කරනවා. ඒක මොකද්ද? සබ්බ සංඛාරේසු අනිත්‍ය සංඥා. අරක අනිත්‍ය සංඥාව. රූපං අනිත්‍යං, වේදනා අනිත්‍යා, සංඥා අනිත්‍යා අනිත්‍යං කියලා අපි රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන අනිත්‍යයි කියන එක අනිත්‍ය සංඥාව. තව අනිත්‍ය සංඥාවක් පෙන්නනවා. ඒ අනිත්‍ය සංඥාව මොකද්ද? සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා. සබ්බ සංඛාරයේසු අනිච්ච සංඥා කියන එක සමහර විට කෙනෙක් වැරදිවට වටහා ගන්නවා. සමහර අය එකම සූත්‍රයේ ඇයි අනිච්ච සංඥා දෙකක් තියෙන්නේ කියලා, එකම සූත්‍රයේ ඇයි අනිච්ච සංඥා දෙකක් තියෙන්නේ කියලා සමහර කෙනෙක් හිතනවා. මේක අනිච්ච සංඥා නෙමෙයි, අනිච්ච සංඥා වෙන්න ඕනේ කියලා හිතනවා කෙනෙක්. ඒ කියන්නේ සංස්කාරයට කැමති වෙන්නේ නැහැ කියලා ඇති කරගන්න සංඥාවක් කියලා. නමුත් මේක සංස්කාරයට කැමති වෙන්නේ නැහැ කියලා ඇති කරගන්න සංඥාවක් නෙමෙයි. මේක සංස්කාරයේ අනිත්‍ය දකිනවා. අතන කිව්වේ ස්කන්ධයන්ගේ අනිත්‍ය දකිනවා කියලානේ. ස්කන්ධයන්ගේ අනිත්‍ය දකින කෙනාට පේනවා ස්කන්ධ ටික නැති වෙලා යනකොට ඒහා සමගාමීව උපදින සංස්කාරයත් හටගෙන නිරුද්ධ වෙනවා කියලා. එතකොට ඒ සංස්කාරය ගැන විස්තර කරනකොට බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ සංඛාරංගනි සංඛාරානිච්චා කියලා නෙමෙයි. ඒක විස්තර කරන්නේ මොකක් කියලාද? සබ්බ සංඛාරේසු අට්ඨියති හරායති jigucchati කියන තැනින් විස්තර කරන්නේ. දැන් අනික අරක විස්තර කළේ මොකද්ද? කතමාචානන්ද අනිච්ච සංඥා කියලා, රූපං අනිච්චං, වේදනා අනිච්චා කියලා. රූපය අනිත්‍යයි, වේදනා අනිත්‍යයි කියලා. දැන් මෙතන විග්‍රහ කරන්නේ සබ්බ සංඛාරේසු අනිච්ච සංඥාව විග්‍රහ කරන්නේ සියලු සංස්කාරයන් අනිත්‍යයි කියලා නෙමෙයි. සබ්බ සංඛාරේසු අට්ඨියති හරායති jigucchati කියලා. සියලු සංස්කාරයේ ලැජ්ජිත වෙනවා, පිළිකුල් වෙනවා, පීඩිත වෙනවා කියන අර්ථ ටිකකින් තමයි මේක විස්තර කරන්නේ. ඇයි? අර විදිහට අනිත්‍ය දකින කෙනාට පේනවා සංස්කාර ධර්මයක් ඇත්ත කරගෙන විඳින ලෝකේ තියෙන බොරුව එයාට පේනවා. දරුවට ආදරේ කියන එක එයා සංස්කාරයක නිත්‍ය බව නිසා විඳින බොරුවක් කියන එක එයාට පේනවා. පේනකොට එයාට මොකද වෙන්නේ? අර දැලිකුණු පෙරාගෙන ඉඳපු එක සුදු පාටයි කියපු තමන්ව ලැජ්ජ හිතනවනේ අපිට. ඒ දේ ගැන අන්න ඒ වගේම පේනවා. තමන් සංස්කාරයක් ඇත්ත කරගත්තකම මෝඩකමක් කියලා තමන්ට පේනවා. ඒ සංස්කාරයක් ඇත්ත කරගත්ත කමේ තමන් ලැජ්ජ වෙනවා, ඒ බව පිළිකුල් කරනවා, ඒ භවේ පීඩිත වෙනවා තමන්. එතකොට මෙන්න මේ විදිහට අපිට අපේ ජීවිතේ පුළුවන්කම තියෙනවා යථාර්ථයක් හොයන පැත්තකට අපේ මනස අරගෙන. එතකොට ඒ පැත්තට අපි අපේ මානසික මට්ටම එකපාරම බැරි වෙයි. උදේවැය කියලා කිව්වට, ස්කන්ධයන්ගේ හට ගැනීම සහ නිරෝධය කියලා කිව්වට අපිට එකපාරම මනස ඔතෙන්ට යොමු කරනවා කියන එක කරන්න අපහසු දෙයක් නේ සාමාන්‍යයෙන් අපිට පේන්නේ නැහැ. එහෙනම් අපිට ඉස්සෙල්ලාම සිද්ධ වෙනවා එතනට යන ගමන් මගක් අනුපූර්ව විදිහට අද පටන් ගන්න. එතෙන්ට යන්න ක්‍රමයක් අද අපිට පටන් ගන්න. ඒ නිසා තමයි මුලින්ම මම කිව්වේ
ඉස්සෙල්ලාම අපිට කරන්න ඕනේ අපේ හිත රැකගන්න එක කියලා. ඉස්සෙල්ලාම අපිට දවසේ වැඩි කාලයක් අකුසල් වලින් අපිව වහලා දාන අපේ හිත ඉස්සෙල්ලා රකින්න පටන් ගන්න. එතනින්වත් ආරම්භ නොකරන කෙනාට මේ ගමන යන්න බැහැ ප්‍රායෝගිකව. ඒ නිසා මම හිතනවා ගොඩක් දෙනෙක් බන දන්නවා කියලා. හැබැයි අපි යන්න උත්සාහවත් වෙන ක්‍රමේ නම් යම් වරදක් තියෙනවා කියලා මට හිතෙනවා. ඒ නිසා අපිට අවශ්‍ය වෙන්නේ ප්‍රතිඵලය කියන දේ ලං කරගන්න එක නෙමෙයි, අපිට අවශ්‍ය වෙන්නේ ප්‍රතිඵලය ලං කරගන්නට අවශ්‍ය ක්‍රමවේදේ මොකක්ද කියන එක. ඒ නිසා මම කියන්නේ ඔකට, මේ ලෝකේ පුද්ගලයෝ කීප දෙනෙක් ඉන්නවා. හිතන්නකෝ අපේ ගෙදර වහලේ හිල්ලලා වහලේ තෙමෙනවා කියලා. අපිට දැන් ප්‍රශ්නයක් තියෙනවා, මොකද්ද? වහලේ හිල්ලලා තෙමෙනවා. උත්තරයක් හොයන්න ඕනේ. මොකද්ද? වහලේ හදන්න ඕනේ. වහලේ හදන්න නම් ඔකට නිකම් බෑ, වහලෙට නගින්න ඉනිමගක් ඕනේ කරනවා. ඉනිමගක් ඕනේ නිසා අපි මේ ලෝකේ කෙනෙක් ඉන්නවා, ගිහිල්ලා බලනකොට පේනවා පුංචි ලී කෑලි ටිකක් තියෙනවා. මේ පුංචි ලී කෑලි ටික අරගෙන ඇවිල්ලා මෙයා මොකද කරන්නේ? ලී කෑල්ල අරගෙන තියනවා, අතාරිනවා, අතාරපු ගම වැටෙනවා. ආයෙත් ගන්නවා ලී කෑල්ල, ආයෙත් තියනවා, ආයෙත් අතාරිනවා, ආයෙත් වැටෙනවා. දැන් එයාගේ වැඩේ තමයි ලී කෑල්ල ගන්නවා, තියනවා, අතාරිනවා, වැටෙනවා, ලී කෑල්ල තියෙති ඉන්නවා. තව කෙනෙක් කිනෝ උත්තරය හොත් අයෝග කරන්න කියලා වහල උඩට නගින්න. තව කෙනෙක් ඉන්නවා, ඒ කෙනා දකින්න මේක හරියන්නේ නැහැ කියලා එයා හොඳ ලොකු ලී දෙකක් ගෙනල්ලා වහලට හේතු කරනවා. හේතු කළා උඩ පයින්නවා. උඩ පයින්නකොට මොකද වෙන්නේ? වහලට ළඟායි වගේ පේනවා, හැබැයි ආයෙත් බිම. ආයෙත් උඩ පයින්නවා, ආයෙත් ළඟායි වගේ පේනවා, ආයෙත් බිම. තවත් කෙනෙක් ඉන්නවා. ඒ කෙනා බලනවා දැන් මොකද්ද වහලේ තෙමෙනවා. ප්‍රශ්නේ හරි, උත්තරේ ඉනිමගක් ඕනේ. වටපිට බලනවා, ඉනිමගක් පේනවා. එයා ටග් ගාලා දුවගෙන ගිහිල්ලා ඉනිමගේ නගිනවා. හැබැයි නගලා තියෙන ඉනිමග අපේ ගෙදර වහලෙට නෙමෙයි තියලා තියෙන අල්ලපු ගෙදර වහලෙට. අපි නගලා තියෙන අපේ ගෙදර වහලෙට නෙමෙයි අල්ලපු ගෙදර වහලෙට තමයි අපි නගලා තියෙන්නේ. හරිද? ඒත් ප්‍රශ්නට උත්තරයක් නැහැ. ඔන්න ඔය වගේ පුද්ගලයෝ 3 දෙනෙක් ලෝකේ ඉන්නවා. අල්ලපු ගෙදර වහලෙට නැග්ගා වගේ මේ ලෝකේ කෙනෙක් ඉන්නවා. ඒ කෙනා නිවන් දකින්න තමයි ක්‍රමවේදයක් ඕනේ. එයා බලනවා මොකක් හරි ක්‍රමවේදයක් හොයනවා. ඒ කෙනා බලනවා ඉක්මනට ක්‍රමවේදයක් හොයාගන්න. අපි පුංචි ඉති කැල්ලි ඉඳලා පටන් ගත්තොත් එහෙම මේ ලෝකේ කෙනෙක් ඉන්නවා. එයා හිතනවා නිවන් දකින්න කරන්න ඕනේ එකම දේ තමයි භාවනා කරන එක කියලා හිතලා, එයා දවස් දෙකේ වැඩසටහන් දාලා සමහරට පැයක් දෙකක් භාවනා කරනවා. දවසකට පැය දෙක ඉවර වෙලා අපහු නැගිටලා ගෙවල් වල වැඩ ටික කරලා එනකොට අර කරපු භාවනාවට මොකද වෙලා තියෙන්නේ? ආයෙ සම්පූර්ණ බිම. දැන් ආයෙත් මොකද කරන්නේ? ආයෙත් ටිකක් කරනවා. ආයෙත් ටිකක් කරලා ආපහු ලෝකේ අර රවුම ගිහිල්ලා එනකොට මොකද වෙන්නේ? ආයෙත් බිම. ආයෙත් තියෙනවා. ඉතින් අර ලී කැල්ල තියෙනවා, වැටෙනවා, ආයෙත් තියෙනවා, ආයෙ වැටෙනවා. ඔක කරපරින්න. තවත් කෙනෙක් මේ ලෝකේ ඉන්නවා. ඒ කෙනා අර ලොකු ලී දෙක ගෙනල්ලා තිබ්බනේ. ඒ වගේ එයා බලනවා මේ දෙක මේක හරියන්නේ නැහැ. එයා ලොකු ලී දෙකක් ගෙනල්ලා වහලට හේතු කරනවා. ඒ වගේ අර එයා බලනවා මෙහෙම නිවන් දකින්න බෑ කියලා. එයා හොඳට ධර්මය ඉගෙන ගන්නවා. හොඳ දාර්ශනිකයෙක්. එයාත් එක කතා කළොත් නිවනට යනකම් දර්ශනයක් ගැන කතා කරනවා. ඒ වගේම ඒකෙනා ඒකට ඇත්තටම හිත තියලා බලනකොට පේනවා ඇත්ත මෙතෙන්ට ගියාම දුක නැති වෙනවා වගේ. අර උඩ පයින්නවා, හැබැයි වහලෙට කිට්ටුයි ටිකක් බිම ඉන්නවට වඩා නේ. හැබැයි ආපහු බිම හිතනකම් පේනවා. හිත නතර කරාට පස්සේ එතනින් ආයෙ බිම හිතනකම් පේනවා. හිතන නතර කරපු ගමන් ආයෙ ඊළඟ හිතේදී බිම. එහෙම කෙනෙකුත් ඉන්නවා. ඔය දෙකම හරියන්නේ නැහැ කියලා, ඔය කාටවත් නිවන් දකින්න බෑ කියලා කෙනෙක් ඉනිමගක නැග්ග තමයි. හැබැයි යා නැග්ගේ අල්ලපු ගෙදර ඉනිමගේ වගේ තියෙනවා. ඔය දෙකම කර කර ඉන්න කෙනාට වඩා මේ කොහොම නිවන් දකින්න පුළුවන් කමක් නැහැ කියලා ටක් ගහලා ඉනිමගක නගිනවා. ප්‍රතිඵල හොයාගෙන ගිහිල්ලා සමහර අය ඒ නිසා තමයි වැරදි තැන්වල නතර වෙලා ඉන්නේ. මම ප්‍රථම ධ්‍යානලාභී, ဒုတိය ධ්‍යානලාභී කියලා ධ්‍යාන රැල්ලක්, මාර්ගඵල රැල්ලක් තියෙන්නේ. කෙලස් දුර වෙලා නැතුව සක්කාය දිට්ඨිය එහෙමම තියාගෙන මම සෝවාන් කියලා හිතාගෙන ඉන්නේ. තමන්ගේ වහලට නෙමෙයි නැගලා තියෙන්නේ, අනුන්ගේ වහලකට නැගලා තියෙන්නේ. ඒ කෙනාට ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඒ කෙනා කෙලස් ටික දුරු කරගෙන නැහැ. ඒ කෙනාට වෙන්න ඕනේ ටික වෙලා නැහැ. හැබැයි ඉනිමගක නැගලා තියෙනවා. මොකක් හරි දෙයක් කළා තියෙනවා. හැබැයි මොකක් හරි කරා කියලා කැලස් දුර වෙන කමක් වෙන්නේ නැහැ. එහෙනම් අද අපිට කරන්න වැඩක් තියෙනවා. අපිට පොඩි ලී කැලි ටිකක් තෝනේ. ලොකු ලී කැලි ටිකක් දෙකක් තෝනේ.
එහෙනම් අර කතා කරපු අර දර්ශනයක් තෝනේ. ඒ වගේම අර කතා කරපු භාවනාව, උත්සාහය, වීරිය, සතිය, සමාධි මේ ඔක්කොම ධර්මතා ටිකක් තෝනේ. අර ලී කැලි දෙක වගේ තමයි ප්‍රඥාව කියන එක. ඒ ප්‍රඥාවට ප්‍රඥාවෙන් විතරක් යන්න බෑ අපිට. එහෙනම් ඒකට අවශ්‍යයි අපිට සද්ධා, වීරිය, සතිය සහ සමාධිය කියන මේ අංග අපිට පුරුදු වෙන්න ඕනේ අපේ ජීවිතේට. ඒ වගේ පොඩි පොඩි ලී කැලි වගේ සමහර විට ශ්‍රද්ධාවෙන් විතරක් නිවන් දකින්න බෑ තමයි. ඒක පොඩි කැලල තියනවා වැටෙනවා තමයි. සමාධිය විතරක් ගියා කියලා නිවන් දකින්න බෑ. ඒක වැටෙනවා තමයි. එතෙන්ට දර්ශනයක් ඕනේ. හැබැයි අර ලොකු ලී කැලි දෙකට තියලා මේ ටික මාරුවේ මාරුවට හොඳ හයියට ගහගත්තොත් දැන් අපිට හොඳ ඉනිමකක් තියෙනවා. දැන් නගින්න පුළුවන්. හැබැයි ඒ ටික ගැහුවට කමක් නැහැ. හොඳ හයියට ගහගන්න. ඒක නිකන් බාල ඇන වලින් ගහලා බාගෙට ගහන්න එපා. බාගෙට ගැහුවොත් එහෙම ඔගොල්ලෝ බිම ඉඳලා වැටුණට වැඩිය හරි අමාරුයි උඩට ගිහිල්ලා වැටෙනවා. එහෙනම් බිම ඉඳලා වැටුණට වැඩිය හරි අමාරුයි ඔක වහලේ උඩ කිට්ටු වෙලා වැටුණට පස්සේ කොණ්ඩ කැඩිලා නැතර වෙන්නේ. අය හදන්න බෑ ඒක. ඒ වගේ කරගන්න අය ඉන්නවා ලෝකේ. ඒකයි එහෙම කිව්වේ. සමහර අය ඉන්නවා සමහර විට මේ විදිහ කරන්න ගිහිල්ලා ධර්මයෙන් බණ අහන අය, බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන අය, මේ විවිධ චරිත ලෝකේ අපිට දකින්න පුළුවන්කම තියෙන. හැබැයි ඒගොල්ලෝ දන්නේ නැහැ තමන්ගෙම හිතින් බණ අහනෝ ධර්මයෙන් බණ අහනෝ කියලා හිතාගෙන. තමන්ගෙම හිතින් බණ අහනෝ බුදුරජාණන් වහන්සේගෙන් බණ අහනෝ කියලා හිතාගෙන. ඇයි සමාධිය එහෙම වඩනෝ? ඒ ටික ක්‍රමවත්ව දන්නේ නැහැ. තමන්ගේ හිතේ තියෙන විතර්ක තමන්ට සමාධිය බලෙන් මැවිලා පේනකොට එයා හිතනවා බුදුහාමුදුර ඇවිල්ලා කමටහන් දුන්නොත් හොඳයි කියලා. ඒක මැවිලා පේනකොට එයා හිතනවා බුදුරජාණන් වහන්සේ තමයි කමටහන් දෙන්නේ කියලා. දැන් ඕගොල්ලන්ට අද මම බණ කිව්ව එක නෑ කිව්වොත් කවුරුත් ඔගොල්ලෝ ඒක පිළිගන්නේ නෑනේ. ඇයි පිළිගන්නේ නැත්තේ? ඒක ඕගොල්ලොන්ගේ අත්දැකීමනේ. ඒක කොච්චර කිව්වත් පිළිගන්නේ නෑ. ඒ වගේ අර දැකපු එක එයාට බොරුවක් නෙමෙයි. එයා ඇත්තට මේක දැක්කා. ඒක ආයේ කවුරු නෑ කිව්වත් ඒක බොරු කිව්වත් එයා ඒක පිළිගන්නේ නෑ. එක හාමුදුරු කෙනෙක් හම්බුණා. තරුණ හාමුදුරු කෙනෙක් කොයි විදිහට භාවනා කරන්න ගිහිල්ලා ඒ විදිහට ආබාධයකට ලක් කරලා ආපු කෙනෙක්. එතකොට ඒ දෙමව්පියෝ විසින් එක් කරගෙන ආවා මෙයාව නිවැරදි කරන්න කියලා. මෙයාව පුළුවන් නම් හදලා දෙන්න කියලා. හදන්න බැරි තැනට යනකම් ගිහිල්ලා අනිත්‍ය සංඥාව වැඩුවා කියනවා. අනිත්‍ය සංඥාව වඩලා කොච්චර දුරට වඩලාද කියනවනම් අපි හිතන්නේ නැති මට්ටමට යනකම් එයාට අනිත්‍ය සංඥාව වැඩිලා. ඒ කියන්නේ අර පූසා ඉන්නකොට පූසව ඇදීලා එනවා පේනවා එයාට. අර වර්ණ සටහන සියුම්ම කඩ කඩ බලන්න ගිහිල්ලා එයාට පේනවා දැන් අර වර්ණ සටහන ආලෝක කදම්බයන්ගෙන් ඇහැට එන තැනට එනකන් එයාව සියුම්ම අල්ල ගන්නවා එයා හිතින්. හිතින් අල්ලනවා ඒ තැනට යනකන්. ඒ තරම් එකඟ බවක් තියෙනවා. ඒ වගේම දැන් අපිට හීන පේනවනේ. ඒ හීන පේන එක හීන පේන වෙලාවට ඇත්තනේ. ඒ විදිහටම යා දැන් හිතේ පේන විතර්ක දැන් යාට ඇත්තටම පේනවා. දැන් මෙතනට යාට හිතුනොත් මෙතෙන්ට දෙවියෝ එනවා කියලා එයා මෙතෙන්ට එන දෙවියෝ යා දකින්න ඇස් දෙකට. ඇත්තට දෙවියෝ එන දෙයියෙක් නෙමෙයි යා පේන්නේ. යාගේ හිතෙන් ගේන විතර්ක යාට ඇත්තට පේනවා. ඒ විදිහට වෙනවා වගේ. අපිට හැම වෙලෙම අර සංඥාවනේ දකින්නවා කියලා අපි කිව්වේ හිතෙන් අන්තිමට මනෝවිඤ්ඤාණයට ගෙනල්ලා දෙන්නේ අපි දකින සංඥා ටිකනේ. අර සංඥා ටික ඇත්තටම යාට දෙනවා. එතකොට ඒ අර වැරදි විදිහට ගිහිල්ලා එයා ටිකක් බිම ඉඳලා වැටුන කෙනෙක් නෙමෙයි උඩ ඉඳලා වැටුන කෙනෙක්. ඒක අය හදන්න බෑ. ඉතින් ඒ දෙමම් කියන්න කියන්න උනා ඒක හදන්න බැරි මට්ටමට ගිහිල්ලා කියලා වෙන කරන්න දෙයක් නෑ. ඒ නිසා තමයි මම කිව්වේ ටිකක් ඔය ගහගන්න එක හයියට ගහගන්න ඕනේ කියලා. ඒක කඩාගෙන වැටෙන විදිහට නෙමෙයි. ඕක අපිට හරියට ප්‍රඥාවත් එක්කම යොදාගෙන යන්න ඕනේ. ඕක එකක් හරි ප්‍රඥාවෙන් ගිලිහිලා ගියොත් මොකද වෙන්නේ? හරි අමාරුයි. අර ලොකු කණු දෙක කිව්වනේ ප්‍රඥාව. ඔය ප්‍රඥාවෙන් ගිලිහිලා ගිහිල්ලා අපි වැටුනොත් එහෙම හරි අමාරුයි. ඒ නිසා අපිට හරියට ප්‍රඥාවත් එක්ක ওই අංග ටික අරගෙන යන්න ඕනේ. එහෙම නැතිනම් ප්‍රතිඵලයක් ලබන්න බෑ. ඒ නිසා තමයි එදා සෝණ කුටිකන්නහාමුදුරන්ට නිවන් දකින්න අමාරුනේ. අර කකුල් පැලිලා සක්මනේ ලේ එනකන් සක්මන් කරනවා. හැබැයි නිවන් දකින්න බෑ. ඇයි? වීර්‍ය අධිකයි. වීර්‍ය ඉන්ද්‍රිය වැඩි. ඊට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය වේමත්තතාවය යනු ගිහිලා ඉන්ද්‍රිය සමතාවයක් ගැන දේශනා කරන්නේ. ඉන්ද්‍රිය සම කරගන්න කියලා. එතකොට අරිහත්ත්වයට පත් වෙන්න පුළුවන්කම ලැබුණා. ඒ නිසා අපිට හිත ගැන හොඳ අවබෝධණයකින්, හිත ගැන හොඳ අවබෝධයකින් අපිට මේ ගමන යන්න වෙනවා. ඒ නිසා අපිට සතිය අත්‍යවශ්‍ය දෙයක් වෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ කායගත සතිය ආදී සතිපට්ඨානය නිවනට එකම මගයි කියලා දේශනා කළේ. ඔය සතිපට්ඨානය ඇසේ ඔය සියලුම
අංග ටික අපිට වඩන්න පුළුවන් විදිහට තමයි ඔක සැකසීලා තියෙන්නේ. ඒ නිසා සතර සතිපට්ඨානය තුළ යම් කෙනෙක් හිත හොඳ ලස්සනට වඩනවා නම් එයාට නිවන් දකින්න කියලා වෙන 아무තු දේවල් මොකක්වත් තෝන්නේ නැහැ. සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි කායානුපස්සනාව වඩන්න නැත්නම් සති සම්පජඤ්ඤේ වඩන්න නැත්නම් ඒ කෙනා වඩන්නේ නැත්තේ මොකද්ද? නිවන වඩන්නේ නැහැ කියලා. ඒ තරම් අපිට ඒ අනුපස්සනාව වටිනවා. දැන් අපි කතා කරලා තියෙන පුළුවන් නාම රූප පරිච්ඡේදය ගැන. ඒ කියන්නේ ඒක කතා කළාට අපිට පටන් ගන්න වෙන්නේ කොහෙන්ද? කයේ කයානුව ගියපු සිහිය ළඟින්. අපිට එතකොට කියන්න බෑ අපහු නෑ නෑ මම ඕව පහු කරලා ඇවිල්ලා ගොඩක් දුර අපි ඕව කතා කළේ ඒ කාලේ. දැන් කතා කරන්නේ මේ නාම රූප පරිච්ඡේදය පිළිබඳව. දැන් කතා කරන්නේ ශුන්්‍යතාවයකින් කියලා බෑ. දැන් යන්න තියෙන්නේ ඉන්න තැන ඉඳලා. ඒ කියන්නේ ඔබට මෙතන ඉඳලා ලන්ඩන් නගරේ තැනක් ගැන ඔබට දැනගන්න උනොත් ඔබ මෙතන ඉඳලා ලන්ඩන් නගරේ තියෙන තැන ගැන ඔබට ඉස්සෙල්ලා දැනගන්න වෙනවා. යන මාර්ගය ගැන දැනගන්න වෙනවා. යන මාර්ගය ගැන දැනගත්තත් එතන ඵලය ගැන කතා කරපු ඔබට සිද්ධ වෙනවා මොකක් කරන්නද? එතෙන්ට යන්න කලින් මෙතන ඉඳලා දොර ළඟට යන්න සිද්ධ වෙනවා. හැබැයි ඔබ කතා කරලා තියෙන මොකක් ගැනද? දෙහි ඵලය ගැන කතා කරලා තියෙන කතා කරපු ඔබට සිද්ධ වෙලා තියෙනවා මෙතන ඉඳලා දැන් දොර ළඟට යන එක ගැන හිතලා එතෙන්ට යන්න. ඒ වගේ අපි මේ ශාසනය කතා කරන නාම රූප පරිච්ඡේදය පිළිබඳව අරිහත් ඵලයේ තියෙන ලක්ෂණ ගැන කතා කරන්න පුළුවන්. හැබැයි අපිට යන්න පටන් ගන්න වෙන්නේ කොහේ ඉඳලාද? මේ දැන් මේ මොහොතේ අපේ හිත සංවර කරගන්න තැන ඉඳලා අපිට පටන් ගන්න වෙනවා. ඒ නිසා අපිට සතිය වඩන්න ඕනේ, සිහිය දියුණු කරන්න ඕනේ සති සම්බොජ්ජංගේ. එතකොට සති ඉන්ද්‍රිය තියෙනවා, ඒක වඩනකොට බලයක් බවට පත් වෙනවා. ඒ සති බලය සති සම්බොජ්ජංගයක් බවට පත් වෙනවා සිහිය කියන එක. එතකොට සමාධිය ඉන්ද්‍රිය ධර්මයක්. ඒ සමාධි ඉන්ද්‍රිය අපිට බලයක් බවට පත් වෙලා බොජ්ජංගයක් බවට පත් වෙනවා, නිවනේ අංගයක් බවට පත් වෙනවා. ඒ නිසා අපිට ඉස්සෙල්ලම වඩන්න පටන් ගන්න වෙනවා සති සමාධි දෙක. සති සමාධි දෙක. එතකොට සතිය සහ සමාධිය වැඩෙනකොට අර ප්‍රඥාව තියෙන කෙනාට මොකද වෙන්නේ? ඒ කෙනාට අර සතියනුයි සමාධියනුයි අර ප්‍රඥාව හොඳ තැනකට යව අරගෙන යනවා. ප්‍රඥාව අතහැරලා නැහැ, සතිය සහ සමාධිය වඩන්න පටන් ගන්න තියෙනවා. ඒ නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පටන් ගන්න සම්මා දිට්ඨියෙන් තමයි. හැබැයි සම්මා දිට්ඨි සම්මා සංකප්ප දෙක කියන එක ප්‍රඥාව තමයි. ඒ සම්මා දිට්ඨිය තියෙන ඇති කරගත්ත කෙනා පටන් ගන්න වෙන්නේ සීල සමාධි ප්‍රඥා කියන තුනේ. ප්‍රතිපදාව පටන් ගන්න සීල සමාධි ප්‍රඥා, යන කෙනා පටන් ගන්න සීල සමාධි ප්‍රඥා, දැනගන්න කෙනා පටන් ගන්න සම්මා දිට්ඨියෙන් ඉස්සෙල්ලම. යන්න යනකොට පටන් ගන්න වෙන්නේ සීල සමාධි ප්‍රඥාවන්ගෙන්. ඒ නිසා සීලය කියන දේ අත්‍යවශ්‍ය අංගයක් වෙනවා. ඊට පස්සේ සමාධිය වැඩි වීම කියන දේ අත්‍යවශ්‍ය දෙයක් වෙනවා. එතකොට අපිට අන්තිමේටම සම්මා ඥාන සම්මා විමුක්ති කියන ඵලය ප්‍රඥාව තුළ අපිට ලබන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මෙන්න මේ විදිහට අපිට අනුපූර්වව ප්‍රතිපදාව කතා කරන්න පුළුවන්. ඉතින් ප්‍රතිපදාව කතා කරන්න ගියොත් මාස ගාණක් අපිට කතා කරන්න පුළුවන් කරුණු කාරණා එකක් තියෙනවා. මොකද අපිට ප්‍රතිපදාව විදිහට අපි කතා කරන්න ගියත් අපිට කතා කරන්න වෙන්නේ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. කායානුපස්සනාව කතා කරන්න ගියොත් අපිට ආනාපාන සතිය ඉස්සෙල්ලා හම්බෙනවා. ආනාපාන සතිය ගැන අපි කතා කරන්න ඕනේ. ආනාපාන සතියේ තියෙන ප්‍රභේද, ආනාපාන සතිය කොහොමද වඩන්නේ, ඒක කොහොමද ධ්‍යාන ලැබෙන්නේ, කොහොමද විදර්ශනාවට හැරෙන්නේ, ඊට පස්සේ ඒක වඩනකොට එන උපක්ලේශ මොනවද, ඒක වැඩෙනකොට වැඩෙන අනිත්මුවනවල් මොනවද, ඔය ටික ඔක්කොම කතා කරන්න ගියොත් අපිට අදරෑ එළි වෙනකොට කතා කළා තවත් ගොඩාක් ඉතුරු වෙනවා. ඒ ගැන විතරක් කතා කරන්න ගියත්. ඉතින් නමුත් අපි කෙරෙන භාවනාව පිළිබඳව අපි අවබෝධයක් ඇති කරගන්න එකත් ඉතාම වටිනවා. මොනවද එතකොට ප්‍රශ්න ගැටලු දැනගන්න දේවල් තියෙන්නේ? සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරනකොට, සක්කාය දිට්ඨිය කියලා කිව්වේ අපි රූපං අත්තතෝ සමනුපස්සති රූපේ ආත්මවත් කොට දකිනවා, ආත්මවත් රූපේ දකිනවා, රූපේ කෙරෙහි ආත්මය, ආත්මය කෙරෙහි රූපේ කියන එකනේ. එතකොට දැන් අපිට සක්කාය දිට්ඨිය ප්‍රහාණය කර ගැනීම පිණිස අපිට දකින්න තියෙන්නේ මොකද්ද? රූපේ පිරිසිඳ දකින බවම තමයි කරන්න තියෙන්නේ. රූපය ආත්මයක් කියලා හිතුවේ අපි, රූපය ඇතුලේ කෙනෙක් ඉන්නවා, පුද්ගලයෙක් ඉන්නවා කියන බව අපිට පෙනුනේ රූපයේ ඇත්තම ඇත්ත ස්වභාවය හටගෙන ඉතුරු නැතුව නැති වෙන බව කියන එක අපිට පෙනුනේ නැහෙනේ. එහෙනම් දැන් රූපය ඉතුරු නැතුව පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා පෙන්වන්නේ. පෙන්වුවොත් හිතට අපිට හිතට පිළිගන්න සිද්ධ වෙන දේ තමයි එහෙනම් රූපය ඇසුරු කරගෙන හෝ රූපය ආත්මයක් හෝ උනේ
නැති බව අපිට පිළිගන්න සිද්ධ වෙනවා හිතට. එහෙනම් අපිට රූපේ යථාර්ථය පෙන්වන්න වෙනවා. එතකොට ආපහු අපිට අනිත් පැත්තේ කරකිලා ඔය කතා කරපු ඔක්කොම ටික කතා කරන්න පුළුවන් රූපය අනිත්‍ය. එතකොට ඒ රූපය හටගෙන පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන එක අපිට පෙන්වලා දෙන්න වෙනවා. ඒ උදේවැය කියන නුවණ පංච ස්කන්ධ ධර්මයන්ගේ උදේවැය කියන නුවණ අපිට ඇති කරගන්න වෙනවා. එතකොට අපි ඒක තමයි ස්කන්ධයන්ගේ උදේවැය කියලා අපි කතා කරන්නේ. එතකොට ස්කන්ධයන්ගේ උදේවැය අපිට පේනකොට අපිට අර ඒ කෙරෙහි තිබුණා නම් පුද්ගල සංඥාවක් ඒක දුර වෙනවා. ඇයි? එක රූපයක් ආත්ම වෙලා නම් ආයේ ඒක තියෙන්න බෑනේ. අර අපි කියන්නේ පහනපත් වෙනකොට එක මේ තප්පරේ දැල් වෙන තිරේ දින පහන් දැල්ල කියලා මේ තප්පරේ තිබුණු දැල්ලුන දැල්ල නෙමෙයි නම් ඊළඟ තප්පරේ තියෙන්නේ. එහෙනම් අපිට එක පහනක් තියෙන්න බෑ කියලා නුවණක් එනවා. එතකොට අපිට පේනවා නම් රූපය ඒ මොහොතට හටගෙන නිරුද්ධයි කියලා, ඇහැ ඒ මොහොතට හටගෙන නිරුද්ධයි කියලා, කන නාසය දිව ශරීරයේ මනස මේ ටික ඒ මොහොතට හටගෙන නිරුද්ධයි කියලා පේනවා නම් අපිට, එහෙනම් අර ආත්ම සංඥාව කියන එකට මොකද වෙලා තියෙන්නේ? නිකම්ම දුර වෙලා ගිහිල්ලා තියෙනවා. එතකොට ඒ උදේවැය නිකම්ම පේන්නේ අපිට ඒක දකින්න නම් අර කතා කරපු විදිහට සමත විපස්සනා කියන මේ දෙපැත්තෙන්ම අපේ හිත දියුණු කරන්න පටන් ගන්න වෙනවා. ආපහු ගෙනල්ලා සතිපට්ඨානය කියන තැනින් අපිට නතර කරන්න පුළුවන් ප්‍රතිපදාව අද පටන් ගන්න තියෙන තැන හැටියට. ප්‍රශ්න අහන්න. උත්තර කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි මේ අපිට මම කියන කම, මම කියලා හිතන කම අස්මිමානයට අයිති දේ. ඒක අර ආත්මය කියන එකට අදාළ නැහැ. වෙමි කියන මම කියන හැඟීම අපිට අරහත් ඵලය දක්වාම තියෙනවා. හැබැයි ආත්මයයි කියන හැඟීම තමයි දුර වෙන්නේ. එතකොට සංස්කාරය ගැනත් අපිට ආත්මයක් කියන හැඟීම තියෙනවා. ඒ තමයි මේ එක දිගට හිතන කම තියෙන්නේ. රළු විදිහටම ගන්නකො අපිට හිතන කම තියෙනවනේ. අපි නැවත නැවත අරමුණු හිතන කම, මෙනෙහි කරන කම, එතකොට අතීත දේවල් නැවත නැවත සිහිපත් කරන කම. එතකොට කෙනෙකුට ඔය සිහිපත් කරන ගතියේ තියෙන කමෙන් මාව හැදිලා තියෙන ආත්මයක් තියෙනවා කියලා අපි හිතනවනේ. සිහිපත් කරන්නා වූ ආත්මයක් තියෙනවා, පුද්ගලයෙක් ඉන්නවා. එක්කෝ ඒ සිහිපත් කරන කෙනා මේක සිහිපත් කරන බව ආත්මය කියලා හිතනවා. එක්කෝ සිහිපත් කරන බව ඇතුලේ තමයි ආත්මය තියෙන්නේ, ඒකේ ප්‍රතිඵලය තමයි සිහිපත් කරන එක කියලා හිතනවා. ඒ විදිහට යාට සිහිපත් කිරීම නැතිනම් සංස්කාරය ආරම්භය ආත්මය බැස ගන්නවා අර හතර ආකාරයට. එක්කෝ විඥානය කියන්නේ විඥානනේ, දැන ගැනීම කියන එකනේ. එතකොට ඒ හිතන දේවල් අරමුණු දැනගන්නකම තමයි ආත්මය කියලා කියන්නේ. පුද්ගලයෙක් කියලා කියන්නේ අරමුණු දැනගන්නකම. එතකොට එක්කෝ දැනගන්නවා කියන හිත ඇතුලේ තමයි ආත්මය තියෙන්නේ කියලා ඒ විදිහට දැන ගැනීම ආරම්භය එන්න පුළුවන් කෙනෙකුට. එතකොට ওই වගේ දේවල් වල ගොඩක් වෙලාවට අපිට ඇති වෙන තැන තමයි ධ්‍යාන මට්ටම් වලදී රූපාරූප මට්ටමේ ධ්‍යාන වලට ගියාට පස්සේ දැන් විඥානංචායතන ආදී ඒ විඥාන ස්වභාවයේ විතරණයට හසු වෙන්නේ දැනගැනීම කියන විඥානනේ විතරයි යාට පේන්නේ. කියන්නේ දැනගන්න බව විතරයි. එතකොට මේ දැනගන්න බවම තමන් ආත්මයක් කියලා ගන්නවා. පුද්ගලයෙක් එක දිගට ජීවත් වෙන කෙනෙක් කියලා එයා ගන්නවා. ඒකයි සමහර අර බ්‍රහ්මයන්ට දීර්ඝායුෂ්ක බ්‍රහ්මයන්ට එයාට උප්පත්තිය ගත්ත දවසක් පේන්නේ නැහැ. ඒගොල්ලෝ බොහෝ කාලයක් ඒගොල්ලෝ දන්න දේ තියෙනවා. ඒ නිසා හිතනවා මම මේ නිත්‍යයි කියලා. ආත්මයක් තියෙනවා, මේක දිගට පවතින ආත්මයක් තියෙනවා කියලා එයා හිතනවා. එතකොට අන්නේ මේ විදිහට අපිට ඒ මෙනෙහි කිරීම සහ දැන ගැනීම කියන කාරණා දෙක ඇතුළේ ආත්ම සංඥාව පවත්වන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒකට කියනවා අපිට ආත්ම සංඥාව කියලා. එතකොට ඔය තුනේම අපිට පේනවා මම කියන හැඟීම. හැබැයි අද අපිට ඇති වෙන මම කියන එක පුද්ගල භවය කියන දෘෂ්ටියෙන් වැහිලා තියෙන්නේ. කියන්නේ රළුයිනේ එක. දැන් මම කිව්වොත් එහෙම, දැන් මේ මේසේ ඇතුළත පෘෂ්ඨයක් තියෙනවනේ. ඒ ඇතුළත පෘෂ්ඨය අපිට පිරිසුදු කරන්න කියලා කිව්වොත් අපිට අද ඉස්සෙල්ලම කරන්න වෙන්නේ මොකද්ද? ඒ පෘෂ්ඨයට කලින් තියෙන මේ දේවල් ටික ඉවත් කරන්න
සිද්ධ වෙනවා. අද මේ පෘෂ්ඨේ වැහිලා තියෙනවනේ මේ වැස්මි. ඒ වගේ අදා අපිට අස්මිමානේ කියන එක අර මතු පිට තියෙන පිරිසිදු කරන්න තියෙන පෘෂ්ඨය නම් අදා අපිට මේ පෘෂ්ඨේ වැහිලා තියෙන සක්කාය දිට්ඨිය ආත්ම සංඥා වගේ තමයි මේ වැස්ම. එතකොට අර මමත්වය කියන එක අදා අපිට වැහිලා තියෙන දිට්ඨියෙන්. ඒ කියන්නේ මම කියන එකත් අද නියෝජනය කරන්නේ අපිට දිට්ටි සහගත මට්ටමකින්මයි. ඒක නිසායි අපිට අර ඒ දෙකේ වෙනසක් බොහෝ වෙලාවට නොතේරෙන්නේ. ඒ නිසා අද අපිට මමත්වය කියන තැන දිට්ටිය තියෙනවා. ඒ කියන්නේ මම ඉන්නවා කියලා හිතනකම අද තියෙනවනේ. අන්න එතන දිට්ටිය තියෙන අර වෙමි කියන සියුම් හැඟීම විතරක් නෙමෙයි අපිට තියෙන්නේ. එතන ගත්ත ආත්ම දිට්ටියත් අපිට තියෙනවා. ඒ නිසා දැන් අද හිතන විදිහට අපිට දැන් හිතුවොත් එහෙම සංස්කාරය සහ විඥාණය ගැන අපි හිතනකොට වෙමි කියන හැඟීම ගැන අන්න එතන ආත්ම දෘෂ්ටිය ඇසුරු වෙනවා දැන් අද දවසේදී අපිට. හැබැයි මේක ඉවත් කරගත්ත කෙනාට එයාට තියෙන මට්ටම මීට වඩා ඉතා සියුම් මට්ටමින් පවතින අර වෙමි කියන හැඟීම විතරයි. කියන්නේ සෝවාන් වෙනකොටම සක්කාය දිට්ඨිය නැති වෙනවනේ. හැබැයි සෝවාන් වෙනකොට වෙමි කියන හැඟීම දුරු වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ මට්ටමේ වැස්ම දුරු වෙලා තියෙන අර පෘෂ්ඨේ දුරු වෙලා නැහැ වගේ යාට. ඒ වගේ අපිට එතකොට අද වෙමි කියලා හිතන හැඟීම හිතන කම ආරම්භයත් ඇදිලා තියෙනවා. දැනගන්න කම ආරම්භයත් ඇදිලා තියෙනවා. එතකොට අපිට වෙමි කියන හැඟීමත් එක්ක ප්‍රකට වෙලා තියෙන අද ආත්ම දෘෂ්ටි කියන එක. එතකොට ඒක අර හිතන කමත් දැනගන්න කමත් ඇසුරු කරගෙන පවතිනවා. පැහැදිලිද නැහැ? ඒක ඒ කියන්නේ අද අපිට ප්‍රකට වෙන ප්‍රධානම මට්ටම තමයි ආත්ම දෘෂ්ටි කියන එක. ආත්ම දෘෂ්ටියේ ලක්ෂණය තමයි අතීතයේ ඉඳලම පැවතගෙන එන කෙනෙක් ඉන්නවා කියන බව. අතීතයේ ඉඳලම එක දිගට දැන් අතීතේ හිතපු මමම තමයි දැනුත් හිතන්නේ. මේ මමම තමයි අනාගතයට කල්පනා කරන හිතන කෙනෙකුට ඉන්නේ කියලා අපිට අන්න ඒ අතීත වර්තමාන අනාගත කියලා තුන් කාලෙම එකතු කරලා ගත්ත කමට කියනවා ආත්ම දෘෂ්ටි කියලා. එතකොට මම වෙමි කියන හැඟීමේ ලක්ෂණය තමයි තුන් කාලයක් එකතු කරන්නේ. මේ මේක එළියේ තියනවා කියලා හිතන කමත් එක්කම ඒ දකින්න මම මේ පැත්තේ වෙනවා ඉන්නවා කියලා ඒ වර්තමානයේ ඇතුලේ තියෙනවනේ හැඟීමක්. වර්තමානයේ පිරිසිඳ නොදන්නා කම නිසා වර්තමානයේ තියෙන හැඟීමක් විතරක්. මෙහි පේනවා කියලා හිතනවත් එක්කම ඒ හිත මේ පැත්තේ ඉන්න මට තමයි පේන්නේ කියන එකක් තියෙනවනේ. ඒ කියන්නේ නෑ ඊයේ ඉඳලා හිටපු මම සහ අනාගතයේට ඉන්න මම කියන එකක් ඇත්තේ නෑ. මෙහි පේන දෙයට සාපේක්ෂව මම ඉන්නවා කියන එක තමයි ඒ හිතේ පවතින්නේ. එතකොට ඒකට කියනවා වෙමි කියන හැඟීම කියලා. අරකට කියනවා ඊයේ ඉඳලා ඒක හිතලා දැනගත්ත මම තමයි මේක අද මේ දැනුත් දැක්කේ. ඒක රළු මට්ටමටම ගියපු එකක්. අරක සිවුම් මට්ටමින් තියෙන එකක්. ඒ දෙක තමයි ඒකේ තියෙන වෙනස. එනිසා තමයි අර අනිත්‍ය සංඥාවයි ආත්ම සංඥාවයි කියන එක සෝවාන් වෙනකොට දුර වෙනවා කියලා කියන්නේ. අර ඊයේ ඉඳලා හිටපු මමම තමයි මේ තත්ත්වයට ආවේ, ඒ කෙනා තමයි අනාගතයට යන්නේ කියලා තියෙනවනේ නිත්‍ය සංඥාවක්. ඒක දුර වෙනවා සෝවාන් වෙනකොට. ඒ කියන්නේ ඒ තුල තමයි අපිට අර සක්කාය දිට්ඨිය කියන එක ගොඩනගන්න දේ වෙන්නේ. එතකොට වෙමි කියන හැඟීම දුර වෙන්නේ නැහැ කියලා කියන්නේ වර්තමාන පේන රූපේ රැවටෙනවටක් ගාලා. එළියේ මේසෙ තියෙනවා කියලා හිතෙනවා නම් මේසෙ බලන මම ඉන්නවා. හැබැයි ඒ මම නිත්‍යයි කියලා එයා ගන්නෙ නැහැ. ඊයේ ඉඳලා මේ මමම අනාගතයට යනවා කියන පැහැදිලි කළා. අපි දැකීම කියන තැන එතන විපාක මට්ටමක්. ඒක එතන ඇස දත් විඥානය චක්කු ද විපාක ගැනද දැකීමක් කියලා. ඒකට එතන ඇස කියන එක අනුපාද අපි කියන නිරෝධය දකි ස්පර්ශ නිරෝධය. ඒත් අනුපාද කියන්නේ එතන මෙතන එතන තියෙනවා කාරණා දෙකක්. එකක් තමයි නිරෝධය, අනිත් එක තමයි අනුත්පාද නිරෝධය. නිරෝධය කියන එක නිවන නෙමෙයි. ඒ කියන්නේ නිරෝධය කියන එක හටගත්ත ධර්මයන් ඉතුරු නැතුව නැති වෙනවා කියනවනේ අපි. ඒකත් නිරෝධයක්. ඒකට කියනවා ස්කන්ධයන්ගේ ක්ෂණික නිරෝධය කියලා. ස්කන්ධයන්ගේ හටගත්ත දේ බිදි බිදි යන ස්වභාවයේ නිරෝධයක්. ඒ නිරෝධයේ නිවන වුණොත් අපි කාටවත් අමුතුවෙන් නිවන් දකින්න ඕනේ නැහැ. හටගත්ත ස්කන්ධ නිකම්ම නැති වෙනවා. හැම වෙලෙම අපිට නිවන තියෙනවා. හැබැයි මේ ස්කන්ධයන්ගේ නිරෝධය නොදන්න කම නිසානේ අපි නිත්‍ය සංඥාවෙන් මේක නැවත නැවත ඇසුරු කරන්නේ. මේක තියෙනවා කියලා අපිට හිතෙන්නේ. එතකොට යම් කිසි කෙනෙක් ස්කන්ධයන්ගේ නිරෝධය පෙන්නවා මේ මොහොතක් මොහොතක් පාසා හටගෙන නිරුද්ධ වෙන ආකාරය පිළිබඳව එයාට ඥාන දර්ශනයකින් පෙන්නලා දෙනවා. ඒ පෙන්නලා දෙනකොට එයාට අර එක දිගට තියනවා කියලා හිතෙන කම, අර තිබුණ රූප තියනවා කියලා හිතන කම සහ එළියේ රූප දැනගන්නවා, තියෙන ඒවා දැනගන්නවා කියලා හිතෙන කමට මොකද වෙන්නේ?
එයාට ඒ ගතිය නොහට ගන්න බවට යනවා. ස්කන්ධයන්ගේ බිදී යන ස්වභාවය දකින්න කෙනාට අර රැවටෙන අරමුණු ඇති බවට ඇති හැඟීම මොකද වෙන්නේ යාට? ඒක නොහට ගන්න බවට යනවා. එතකොට එයාට ඇස අනුත්පාදයට ගියා කියලා කියනවා. ඇයි ඇස අනුත්පාදයට ගියේ? දැන් අපි ඇහැ කියලා දැනගන්න මට්ටමට යනකොට, රූපය ගැන දැනගන්න මට්ටමට යනකොට ඇත්තටම ඇහැ නෑනේ. ඇත්තටම රූපේ නෑනේ. ඇහැට වර්ණ සටහනක් ගැටිලා ගැටුණු එක අරඹය අපි හිතෙන් අරමුණු කරලා ඒ ගත්ත අරමුණු පිළිබඳව අන්තිමේටම මනෝවිඤ්ඤාණයෙන් දැනගන්න මොහොතේදී තමයි අපි ඇහැ සහ රූපය පිළිබඳව දැනගන්න තැනට එන්නේ. එතකොට ඒ මොහොත වෙනකොට අර ඒක හදපු හේතු ටිකට මොකද වෙලා තියෙන්නේ? ඒ හදපු හේතු ටික හටගෙන නිරුද්ධ වෙලා ඉවරයි. එතකොට ඒ නිරුද්ධ වුණ බවට කියනවා නිරෝධයක් කියලා. ඒ නිරෝධයේ නොදන්න කම නිසා හැබැයි අපි ඇහැ රූප දෙක පිළිබඳව දැනගන්නවා. ඇහැරු අපි හිතන අරකමයි දැනගත්තේ කියලා. හැබැයි කවදාවත් අපි ඒක දැනගෙන නැහැ කියලා කෙනෙක් පෙන්නුවොත් එහෙම එයාට මොකද වෙලා තියෙන්නේ? අර ඇහැ සහ රූපය කියලා අපි අර හදාගන්න එක ඒක යාට හැදෙන්නේ නැහැ. දැන් ඇයි යාට පේන්නේ මේකේ නිරෝධය? ඒ නිසා රහතන් වහන්සේට නිරෝධ සංඥාව ඇසුරු වෙනවා මේවල මේ ධර්මයන්ගේ ඇති බවට පේන මේ ධර්මයන්ගේ රැවටෙන්න අවශ්‍ය මෝඩකම යෙදෙන්න තැනක් නැති වෙලා තියෙනවා. එනිසා රහතන් වහන්සේට මේ ධර්මයන් ඇති බවට පෙන්නන අවිද්‍යාව පෙන්වන්නේ නැහැ. රූපය රූපේ නිරුද්ධයි කියලා පෙන්වනවා. නාම ධර්මයන් නිරුද්ධයි කියලා පෙන්වනවා. එතකොට ස්කන්ධයන්ගේ නිරෝධය පෙන්වන නිසා අර කෙලෙස් ටික අනුත්පාදයට ගිහිල්ලා කෙලෙස් ටික නොහට ගන්න බවට ගිහිල්ලා. ඇති කරන්න බැරි කමක්වත් නැහැ. සමහර විට ඒ පිළිබඳව ක්ෂේත්‍රයේ තුල හැකියාවක් තියෙන කෙනෙකුට පුළුවන්. ඒ කියන්නේ දැන් අපිට අද දෙයක් මතක නැති වෙලා තියෙන්නේ හිතේ හැකියාව, කයේ හැකියාවට සීමා වෙලා තියෙන නිසා. ඉන්ද්‍රියන්ගෙන් ගත්ත අරමුණු අනුව තමයි වැඩ කරන්නේ. අපි අපේ මට්ටමින් කියනවා නම් අපි කියන්නේ මොළේට අනුව හිත වැඩ කරනවා කියලා. එතකොට අද මේ කයේ හැකියාවට හිතේ හැකියාව සීමා වෙලා තියෙනවා. හැබැයි මේ කයෙන් හිත මිදුනොත් හිතේ හැකියාව කියන එක මේ කයට සීමා වෙච්ච දෙයක් නෙමෙයි. එතකොට මේ කය ගැන එයාට ඕන දෙයක් කළ හැකි දෙයක් වර්තමනපත් වෙනවා. මෙතනින් අතුරුදහන් කරලා විසිරුවලා තව තැනකින් එකතු කරගන්න පුළුවන් ධාතු විදියට. එතකොට අපි කියනවා මෙතනින් අතුරුදහන් කළා අතනින් මතුන කියලා. එතකොට එයා කරන්නේ හිතේ හැකියාවට අනුව කයෙන් වැඩ ගන්න එක. අද අපි කයේ හැකියාවට අනුව හිතෙන් වැඩ ගන්නවා. මේ සිතම ප්‍රතිසන්දි වශයෙන් අලියෙක් වගේ තැනකට බැසගත්තට පස්සේ කිසි ප්‍රශ්නයක් නැතුව ටොන් ගානක් උස්සගෙන දුවනවා. එතකොට දැන් හිතේ හැකියාවනේ එතන තියෙන්නේ. එතන හිතේ හැකියාව තමයි ඒ රූපේ ලහුත්තා කරන්න පුළුවන් මට්ටමේ රූප කලාව පුදුම ඒක හිතේ තියෙන හැකියාව. එතකොට ටොන් ගානක් බර නැති කළා එතනදී. එතකොට දැන් හිතේ හැකියාවට සීමා මායින් නැහැ. කාලයක් නැහැ. හිතේ හැකියාවට මීට මොහොතකට කලින් ඇති වුණ හිත සහ කල්පයකට කලින් ඇති වුණ හිත අතර වෙනසක් ඇත්තේ නැහැ. ඒක හරියට අර Google Drive එකට එකක් අප්ලෝඩ් කරලා මෙහි ඉඳන් බැලුවත් ලංකාවේ ඉඳන් බැලුවත් එකම දුරනේ තියෙන්නේ. අපි දුරක් ගැන කතා කරන්න බෑනේ ඒකට. අන්න ඒ වගේ දෙයක් තමයි හිතට අපිට මීට මොහොතකට කලිනුත් බොහෝ කාලයකට කලිනුත් කතා කළොත් එකම මට්ටමින් තමයි කතා කරන්න වෙන්නේ. අතීතය අරමුණක් ගන්න එකනේ අපි කරන්නේ. ඒකට කාලයක් නැහැ. එතකොට කායික හැකියාවේ වැහිලා නැහැ. කියන්නේ අපි භවයෙන් ප්‍රතිච්ඡන්න වෙලා නැහැ කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ. ඒ කියන්නේ වර්තමානගත අරමුණු වලින් වැහිලා නෑ අපිට ඒක. ඒ කියන්නේ හිතේ හැකියාව විතරයි තියෙන්නේ. එහෙනම් ඒ හැකියාව යම් මට්ටමකින් ගෙනල්ලා එකපාර නතර කරන්න පුළුවන් නම් අපිට මේ මට්ටමේදීත් ඒක සිහිය තියෙන්න පුළුවන්කම තියෙනවා. ආපහු යාට ඒක
ගත්ත අරමුණු වලින් කාලයත් එක්ක වැහිලා යන්න පුළුවන්කම තියෙනවා වර්තමානයේ එන අරමුණු ඊට වැඩිය ප්‍රබල නිසා. හැබැයි ඒ දේ අපිට මනසේ හැකියාව තමයි ඒක ඉදිරිපත් කරන්න පුළුවන්කම තියෙනවා. ඒකයි ධ්‍යාන මට්ටමට හිත වඩලා කෙනෙක් අනංගනේ හිත කෙලෙස් සංගන නැති මට්ටමටපත් කරලා පරිසුද්ධේ පිරිසුදු බවටපත් කරලා පරියෝවදහත්තේ පරියවදහත්තේ පරියවදහත බවටපත් කරලා එයා චුතූපපාත ඥානයේ පිණිස හිත යොමු කරනවා. සත්‍යයන්ගේ චුතිය උප්පත්තියේ පිණිස හිත යොමු කරනවා. ඊට පස්සේ පූර්ව නිවාසයන් සිහිපත් කිරීම පිණිස හිත මෙහෙවනවා. එතකොට එයාට පේනවා අතීතේ හිටපු ආකාරය දකින්න පුළුවන්කම තියෙනවා. දැන් ඒක කොහෙවත් තිබිලේනව නෙමෙයි. යා අර නුවණ හිතේ හැකියාව, කයේ හැකියාව ඉක්මවා ගිහිල්ලා, ඒ කියන්නේ පංචේන්ද්‍රියන්ගේ මට්ටමින් මිදිලා එයා හිතේ හැකියාවෙන් වැඩ ගන්න ගන්නවා ඊට පස්සේ. ඒ මට්ටමින් තමයි ඒක ඥානයක් විදිහට එයාට ලැබෙන්නේ. සමහර ඇතැම් බොහොම කලාතුරකින් සත්‍යයන්ට ඒ යම් ප්‍රමාණවලට ඒ ඥානය සමහර විට ඇතිව තියෙන්න පුළුවන්. ඒ නිසා තමයි සමහරලාට අපි කියන්නේ පුනරුත්පත්තිය කියනවා කියලා. සමහර විට කෙනෙකුට පුළුවන් මේ මට්ටමේ සමාධියක් ඇති කරගෙන, අර එඩ්ගා කේසි වගේ කෙනෙකුට මේ මට්ටමේ එකඟතාවයක් ඇති කරගෙන එයාට එයාම මෝහණය වෙලා ආත්මගානක් කියන්න පුළුවන්කම තියෙන. අපේ ජාතක කතා පොත්වලත් තියෙන, බණ සමහර කතාවලත් තියෙන, සමහර අය ආත්මගානකට කලින් වෙච්ච දේවල් සිහිපත් කරනවා කියලා ඒ වගේ දේවල් කියන්නේ. එතකොට අන්න ඒ වගේ පුළුවන්කම තියෙනවා. හැබැයි නම් කවුරු සාධිකාරයක් පොහොත් කල්පනා කරගන්න හැමදෙනාම බොහොම ශ්‍රද්ධාවෙන් සද්ධර්ම ශ්‍රවණය කරගන්නට යෙදුණා. මේ සිද්ධ කරගත්ත සියලු උතුම් කුසලානිසංස ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරනවා. ඒ සියලුම කුසල ශක්තියෙන් අපිට අත්ෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ ස්ථාන අධිගෘහිත ඉෂ්ඨකාරක ආදී සියලු ධර්ම ශ්‍රවණයට පැමිණියා වූ සියලු දේවගණ සමූහයාට මේ පින් අනුමෝදන් කරනවා. ඒ සියලු දෙවියන් මේ පින් සතුටින් සාධනා දෙයින් අනුමෝදන් වේවා. දෙවියන්ටත් උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ හැම දිනා නමින් මිය පරලෝකයේ සියලුම ඥාතීන් සිහිපත් කරගන්න, මෙලෝ වශයෙන් සාංසාරික වශයෙන් මිය පරලෝක ගිහිල්ලා ඉන්න සියලුම ඥාතීන්ටත් අපි පිං අනුමෝදන් කරමු. ඒ සියලු ඥාති වර්ගයාක් මේ පින සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වේවා. ඥාතීන්ටත් උතුම් නිවනින් සැනසෙන්නටම මේ පින හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියන්න. ඒ වගේම මේ සියලුම කුසල ශක්තීන් අපි අනුමෝදන් කරනවා, ආශිර්වාද කරනවා. මේ කුසලානිසංස භාවේනු දෙවියන්ගේ දෙවිරකවරණේනු මේ කුසලයේ සිද්ධ කරගන්නට සියලු ඉඩහසර ලබා දීලා කටයුතු සම්පාදනය කරපු මේ දිනවල අපිට බොහෝම ශ්‍රද්ධා සම්පන්න භාවයෙන්, හිතයිශී භාවයෙන් අප උපස්ථාන කටයුතු සිද්ධ කරන, ඒ වගේම මට මෙරටට වැඩම කරන්නට අවශ්‍ය කටයුතු සම්පාදනය කරපු ලක්ෂ්මන් ගාල්ලගේ මහත්මාට, යම්මාටත් අපි පුණ්‍යානුමෝදනා කරනවා, ආශිර්වාද කරනවා. ඒ දරු දෙපළ ඇතුළු ඒ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සලසේවා. කායික මානසික සැනසෙල්ල ඇති කරගෙන අමා මහ නිවනින් සැනසෙන්නටම මේ සියලු කුසලයේ හේතු පාරමිතාවක්ම වේවා කියලා ඒ සියලු දෙනාටත් ආශිර්වාද කරනවා, සාදු කියනවා. ඒ වගේම අපිට සියලු කටයුතු සම්පාදනය කරපු ඒ මధుරිකා අම්මා, සමන් මහත්මයා ඇතුළු සම්බෝධි විහාරයේ සියලුම ස්වාමීන් වහන්සේලාට මේ ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලුම දෙනාටත් ආශිර්වාද කරනවා. සෑම සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ සලසේවා. හිතේ සැනසෙල්ල, කායික සැනසෙල්ල ඇති කරගෙන ධාර්මික කටයුතු හිම සිද්ධ කරගෙන අමා මහ නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියන්න. අභිවාදන සීලස නිච්ඡං වද්දාපජායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමුජ්ජතු.